මේක හොඳට තියාගන්න. මම අනාවැකිකාරයෙක් නෙමෙයි. 2024 ජනාධිපති කියන්නේ අලුත් මූණක් එන්නේ. අවුරුදු 55 වල අඩු. ඔබතුමා කොහොමද විශ්වාසයෙන් කියන්නේ අවුරුදු 55 වල අඩු කෙනෙක් ඉන්නේ ඊළඟ? මම දෙන්නේ එක තෙල් කුප්පියෙන් හොඳ වෙන්න. මේකනේ තෙල් එක. මේකේ ලේබල් එකක්වත් නැහැ. ඔබතුමා මේ තෙල් එක දැන් කුරියර් කරනවා. තෙල ගාලා වාජික කාලා බින්කොහොම එක බීලා කැඳේක් ගහුවා නා. ඔයා කමාවක් දාලා කියලා 2024 ජනාධිපතිතුමනි ඉවරෙච්ච දවසට ඒක උනේ නැත්තම් මගේ වීඩියෝ එක රටරම දාන්න මෙයාගා කිවි බොරු. මම 140ක් වියදම් කරා. ඔබතුමා එහෙම කරලා කොහොමද ඔබතුමා දැන් මෙහෙම කතා කරන්නේ? මල්ලි මෙහෙමයි. එකක් කියන්න මරලා දැම්මත් එකක් කියන්න මුංගේ දරුවන්ගේ දරුවන්ට තැන ගහනවා අද මට පාර යන්න බෑ මිනිස්සු අහන කොහමද සැපද මෙතන කර්මාන්තපුරයෙන් වාසිය දැන් අලුතෙන් රෝහලක් එහෙම හදනවා මේවට වාසිය මට ඔය සුදු ඈනුත් එකයි කළු ඈනුත් එකයි ආවොත් බෙල්ල කාලා හරි ඌත් මරාගෙන මාත් මැරෙන්නේ ආ ඔබතුමා දන්නවද කවුද එන්නේ කියලා 2024 ඔ කොහොම දාන්න මම බය නැහැ ඒ කියන්නේ එහෙම කිසියම් දැනුමක් ඇතුව ඉන්නක ඇතුව අනිවාර්යෙන් මේ විදිහ දන්න ඔබතුමා මම දන්නවා මම කියන්නේ මෙච්චරයි 2024 අලවැලක් බතක ටිකක් මයින්ඔක ගහක් මිරිස් ගහක් හදාගන්න විශේෂයෙන්ම අපට 2022 අන්තිම කාලේ ඔයාලා හැම කෙනෙක්ම පාපැදියක් මිලදී ගන්න කියලා ඉල්ලීමක් කරනවා දැන් ඔබතුමා මේ තෙල් විකුණනවා ඒ නිකන් දෙන්න බැරි කියලා මම අහලා තිබුණා මම අහන්න කැමති ඒ මහත් ඒ කියපු මහත්තයා කාට හරි යට ඇඳුමක් නිකන් අරන් දීලා තිනවා නෑ ඇත්ත කියන්නේ ඔබතුමාගේ කැඳේක පිටරට යවන්නේ මොදවක්වත් ලැබෙන්නේ නැද්ද මේ අල්ලේ තියෙන ලොකු බලයක් මල්ලි මෙන්න මේක හොඳට තේරුම් ගන්න තවත් හම්බ කරන ව්‍යාපාරයක්ද ඔබතුමාගේ තවත් ව්‍යාපාරයක්ද මේ රෝහල කිය ඔයාලේ ඔයාහයි මගෙන් එතකොට මේ JVP එකද UMP එකද ඔය එක 70කට එන්න දෙන්න හොඳ නෑ මල්ලි ඇත්තටම ඔයා පෝලිං ගැන කතා කරාම මේ රටේ ශ්‍රමය කොච්චර නැති වෙනවද ඔය පෝලිං නිසා මේ කාලකන්ණි 70 කරලා තියෙන දේ ඉඳලා අපි දිනුන වෙලා ඉන්නේ. ඔයාilla බලන්න අඟහරුවාදට ඇවිල්ලා බලන්න මිනිස්සු රෝද පුටුවෙන් ආපු මිනිස්සුද නැකිටලා යනවනේ. ගෙදරට ආවොත් දේශපාලඥයෙක් අර අපේ පැරණි කියමනාවක් තියෙන එක නරක වචනයක් නෙමෙයි. ඉල්ලපතට හුජ්ජ කරලා ගහන්න කියලා තියෙනවා. ඒක ගහන්න. හරි ඔය ගෑස් ටැංකිය වලින් නෙමෙයි ගහන්න ඕනේ. මොකද ඕක කනව නම් දනුෂ්ක අපි ඇත්තටම කඟ වෙනවා වගේ තමයි. අපි හැමදාම තියනවා කියනවා. දැන් හැබැයි රටන මෙලෝදියක් නැහැ. අනිත් සියලු දේවල් එකට දාලා කොටා ගන්න. මම ඔය කියපු ටික අඩුම කුඩුම ටික කොටලා මේක හොඳට අනා ගන්න. හොඳට අනන්න. අනලා බෝතලයකට දාලා තියලා උදේට තේ හැන්දයි හවසට තේ හැන්දයි කන්න. මේක කාලා දුවන්නත් ඕනේද ව්‍යායාම කරන්නත් ඕනේද? දනුෂ්ක මේක කාලා මුකුත්ම කරන්න ඕනේ ඕන දෙයක් කන්න පුළුවන්. කොච්චර කාලෙකින් කෙට් වෙනවද අත්‍තරම වෙද්දී? හදවත ආරක්ෂා කර ගොරක කියන්නේ හදවතට තියෙන අංකයකේ බෙහෙත් එක. හදවත ආරක්ෂා කරනවා. මේක මම කියන එකක් නෙමෙයි මම පෙන්වන්න වාර්තා 36ක් දින මය ගාව බටහිර වෛද්‍යවරු කරපු රිසර්ච්. පොක කාලා බුදුමා ඩියුටි කෙට් වෙන්න බැරිද? උණු වතුරට කහා චුට්ටක් දාලා තියලා උදේට බීලා. ඉතින් මට බයිනා ගෙදර ඉස්සර තෝ දියවඩිය විතර තමයි මැරෙන්නේ කියලා. උදේ හවස ඒ වෙලාවක් නැහැ දුන්නු. හැබැයි පුරුදු වෙලා ඉනිස්බඩර කිරි එක බොන්නනේ වෛද්‍යතුමනි. අයි වා බොන්නේ. අයි මෙලමයි බොන්නේ අපි. සුද්දන්ට රෙද්ද උස්සපු උන් ඉන්නේ ඉස්සර. මම මේ ඔව් කපන්න සුදාන්න. එතකොට උන්ගෙන් ජාතක වෙච්ච උන් යන්නේ අර පාරේමයි. දැන් මේ අපි ඉන්නේ 2022 මැද හරියේ. හැමදේම නැහැ. පෝලිං. දැන් මිනිස්සු මැසිවිලි නගනවා දේශපාලනේ බයිනවා. ඔබතුමත් දැන් බයිනවා. අර පරපුරට මේ පරපුරට දේශපාලනේ බයිනවා. අපි හිතමුකෝ දැන් 2024 වගේ අපි හිතමු නිකමට එනම ඡන්දයක්. එතකොට ওই ඡන්දෙ ලං වෙලා මේ ඔක්කොම සහන ටික දෙනවා. තෙල් ටිකක් දෙනවා හැමදේම ලාභයට දෙනවා. අපේ මිනිස්සුන්ට අමතක වෙලා ආයෙ ගිහිල්ලා කතරේ ගහන්නේ නැද්ද? අපි ඒකන මොකද්ද කරන්නේ? මේකයි අනවශ්‍ය මේකේ තැම්පත් වීම නැති වෙනවා. කියන්නේ කොලෙස්ටරෝල් අපට ආයේ හැදෙන්නේ නැහැ. කොහමද වැඩේ? මේක උදේවස කනවා නම් කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. හැදෙන්නෙම නැහැ දනුෂ්ක. හදලා කාලමට හැදුනොත් කියන්නේ. ඊගාවට දියවැඩියාව යම් තාක් දුරට පිට රටවල කිරිපිටි වෙනුවට රස ගුණපිරි කැඳ කෝප්පයක් gedara හැමෝටම අඩු වියදමකින් කලට වෙලාවට පිළියෙල කරගමු. සිය රට පුරාණයේ පටන් පැවතෙන දේශීය කැඳ වර්ග 316ක අනුහසෙන් අදටත් ඖෂධීය සාරයෙන් අනුණ කර්බින්චා මුරුංගා සහ වැල්පෙනෙල රස මුසුව සිය රට ෂණික ශක්ති ජනක කොළ කැඳ පානය දිවයින පුරා පිහිටි අලවිසල් වලින් අවශ්‍ය ලෙස ඔබට ලබාගත හැකිය. සිය රට අපි අපේ දේ රැකගමු. ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් දීර්ඝාෂි ලැබේවා. දැන් මම හිතන්නේ ධනුෂ් ලොක්ස් බලන ඔබට සමහරක් වෙලාවට අපේ වෛද්‍යතුමාව මේ වෙද්දි හුරු පුරුදු ඇත්තේ අපි අර නිෂ්කලංකේ එලි මහනේ ඇවිදිමින් ගස්වැල් ගැන කියා දෙමින් සමහර නොදන්න දේවල් කියා දෙමින් නොදන්න තැන් පෙන්නමින් ගිය ගමන වෙන්නදි මතකයේ ඇත්තේ. ඒ ගමන මතකයේ තියලා ඒ ගමනේ තවත් කොටසක් අරන් එන්න තියෙනවා. වවුනියාවේ අපි ගිය ගමන ඔබතුමාගේ වගාව පෙන්නපු ගමන එහෙම නැත්නම් ඒ වත්ත පෙන්නපු ගමන
ඒ ගමනේ තව කොටසක් තියාගෙන අද තවත් සාකච්ඡාවක්. සියරට ආයුර්වේද දෙපාර්තමේන්තුවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අදත් කතා බහ කරනවා වෙනද වගේම සුපුරුදු පරිදි ඔබට දැනුම ලබා දෙනවා අපේ රංජන් මොහන්දිරම් වෛද්‍යතුමා. බොහොම ආදරයෙන් පිළිගන්න ඔබතුමා. දැන් එක පැත්තකට හරි ආందోళනාත්මක කතා ඔබතුමා කියලා සමහර දේවල් අවුස්සනවා. ඒත් එක්කම හෙළ වෙදගම ගැන සමහර බොහෝ දේවල් කියනවා. එන කතා බහ පටන් ගන්න නොඑක් නොඑක් තැන් තියෙනවා. දැන් අපි මුලින්ම මෙතනින් කතා බහ පටන් ගමු වෛද්‍යතුමනි. අපි දැන් මේ තෙල ගැන බොහෝ දේවල් කතා කරන්නේ. ඔබතුමා නිෂ්පාදනය කරපු තෙල නිෂ්පාදනය උන විදිය ගැන ප්‍රකාශ කරා. මේ වෙද්දි තෙල නිකුත් කරා, තෙල ගෑව කට්ටි ඉන්නවා. මොකද්ද මේ වෙද්දි තත්ත්වය? ධනුෂ්ක මගේ පළවෙනි පරමාර්ථය තමයි ප්‍රාර්ථනාව සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔය තමයි මගේ පරමාර්ථය. මල්ලි මම ඕකෙන් මුදල් උපයන්න නෙමෙයි කරේ මල්ලි. මට ඕන වුණා මිනිස්සුන්ව නැගිට්ටවන්න. මම ඔයාලට කිව්වනේ මිනිස්සු නැගිට්ටවනවා කියලා. මම නැගිට්ටවෝ මල්ලි. නැගිට්ටවනවා. තවම තෙල බෙදාගෙන යනවා. තව මං හිතන්නේ තෙල් බෝතල් 1000ක් විතර තියෙනවා ඉතුරු වෙලා. මේ එක ගැන පස්සේ මං කියන්නම්. ඒ ඉතුරු වෙච්ච හේතුව බෝතල් නෑ. යවන්න ඕඩස් තියෙන බෝතල් නෑ. දැන් සමහර අය මටත් කතා කරලා අහලා තිබුණා මේ වීදුරු බෝතලේ එනවා, සමහරක් වෙලාවට ප්ලාස්ටික් බෝතලේ මේ මේ මේක මේ ඒ කට්ටියට සමහරක් වෙලාවට වෛද්‍යතුමනි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාගේ තෙල එහෙම නැත්නම් අර අපි කියන විදිහට රෙසිපි එක මෙනු එක මේ වට්ටෝරුව කවුරේද අරගෙන ව්‍යාජ විදිහට හදලා මේ එවනවද කියලා ප්‍රශ්නකුත් ඇති වෙලා තියෙනවා. ඔව් මල්ලි, ඒක හොඳ හොඳ මේ උත්තරයක් මම දෙන්න ඕන ධනුෂ්ක මල්ලි. හේතුව අපේ රට දියුණුවෙනි. අපි දැන් සුරපුරේක ඉන්නේ. මේ කාලකන්ණි හැත්ත කරලා තියෙන දේ ඉඳලා අපි දිනුන වෙලා ඉන්නේ. අද බෝතලයක් නැති තත්ත්වෙට අපි පත් වෙලා ඉන්නවා මල්ලි. තෙල් ටික යවා ගන්න බෝතලයක් නැහැ. හරිද? ඒ නිසා අපි දැන් ප්ලාස්ටික් බෝතල් ඇඩවුම් කරා. ඒ ප්ලාස්ටික් බෝතලුත් නෑ අද වෙනකොට. එතකොට මේ ප්ලාස්ටික් බෝතලේ කාලට වඩා මිලිලීටර 20ක් වැඩි. ඔව්. ඒකත් අපි ආයතනෙන් පාඩු ලබාගෙන දැන් ජනතාවට දෙනවා. ජනතාව විමසිල්ලෙන් ඉන්නේ. මම සන්තෝෂ වෙනවා ගැන. හැම වෙලෙම ප්‍රශ්න අහනවා. ඉතින් මල්ලි මේ තෙල අති ප්‍රබල තෙලක්. කවකෙන්වත් කිසිම කම්ප්ලේන්ට් එකක් නැති තෙලක් මල්ලි. මං ආන් ඒක ගැන සතුටු වෙනවා අලංකෝම. මුදල් වලින්ට වැඩිය මෙතෙන්ට වාට ආවොත් බ්‍රහස්පෙන්දට වයිල්ලා බලන්න, අඟහරුවාදට ඇවිල්ලා බලන්න මිනිස්සු රෝද පුටුවෙන් ආපු මිනිස්සු අද නැගිටලා යනවනේ. මට ඒ ඇති මල්ලි. අද යුරෝපයට මගේ තෙල යනවනේ. ඉතින් අද මම ජයග්‍රහණයක් කරලා තියෙනවා. විශාල ජයග්‍රහණයක්. ඉතින් මම මේක අතාරින්නේ නැහැ. මං දිගටම කරනවා. ඒ වගේම තමයි අර මේ රටේ තියෙනවනේ දැන් අපිට සෞභාග්‍යමත් දැක්ම කිරියම් පැනියෙන් ඉතිරිලානේ තියෙන්නේ. ඈ එතකොට දැන් රටේ තෙල් තියෙනවා හැම තැනම. ඉතින් අද වාහනයකට ගහගන්න තෙල් ටිකක් නැතුව කුරිය සේවිස් වලට දීලා තියෙනවා. යවන්න යවන්න විදියක් නැහැ. ඒ මිනිස්සු පයින් යන්නේ. ඒ නිසා එතන ප්‍රමාවක් තියෙනවා. මේ වගේ දැවැන්ත ප්‍රශ්න ගොඩක් මැද තමයි මේ ගමන යන්නේ අපි. මම විතරක් නෙමෙයි සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම. ඒකට ධනුෂ්ක මල්ලි මේ තෙල අංක එක වැඩි ඕනේ නැහැ කියන්න මේක ගැන. ඇත්ත මොකද හොඳ දේ ඕනාට වැඩිය කියන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඕන කට්ටිය මෙහෙට අවිල්ලා ගිනියන්න මගේ බල කිරීමක් නැහැ, විකිණීම මේකක් නැහැ. හැබැයි අවුරුද්දෙන් පස්සේ නම් ගණන් වැඩි වෙනවා. තෙලෙත් ගණන් වැඩි වෙනවා. ඒක අපි කියන්න ඕනේ. හැම එකම ගණන් වැඩි වෙනවා. හැම එකම ගණන් බෑ. ඒක කියන්න ඕන. එතකොට ධනුෂ් මල්ලි ඊගාව එක මගේ ඔයා පළවෙනියෙන්ම කරේ කැඳ එකනේ. ඔව්. අද යුරෝපය ඇතුළු සමස්ත ලෝකෙටම මගේ කැඳ එක යනවා. අද ලංකාවෙත් විශාල වශයෙන් කැඳේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. බීපු බීපු අය නැවත නැවත ගිනියනවා දැන්. හයි කුඩා ළමයාගේ සිට මහල්ලට දක්වා මේක තමයි අද දෙන්නේ. මේක ඇත්තටම ගුණය රුපියල් 195කින් 10 දෙනෙකුට බොන්න පුළුවන් පෝෂණ දෙයක්නේ. පාංගෙඩිය ගියේ 130යි නේ. ඉතින් පාංගෙඩිය එක්කෙනායිනේ දෙන්නටනේ කන්න පුළුවන්. ඉතින් වහකණ්ඩ ඕනේ නැහනේ. ඉතින් කැඳේක බොන්න පුළුවන්. නැත්තම් හදාගෙන බොන්න ගෙදර කැඳේක. ඉතින් මල්ලි අද මට හරි සතුටු දවසක් කියන්නේ මේ මේ අද මේ මේ රටේ ප්‍රශ්න නැහනේ මල්ලි. මිනිස්සුන්ට මේ 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 ඇත්තටම ඇවිල්ලා මොකද්ද මොනසේනද? දියසේන. දියසේන පාත් වෙලා ඉන්නේ දැන්. හරි දියසේනට ඇවිල්ලා කරගන්න දෙයක් නෑ. ඌ කොච්චර හරි දියේ ඇවිල්ලා ඉන්නේ. ඒකනේ දියේ ඇවිච්ච කාරණේ දියසේන කියන්නේ. හරි මූ ඇවිල්ලා මේ මූ සංහතියෙම කරේ මල්ලි කාලා කාලා විනාශ කරලා දැම්මා. ආයි නැගිටිනවා කියන එක බොරු. ඒ වගේම තමයි මම මෙන්න මේක කියනවා. හේතුව වැඳලා කියන්නේ මේ රටේ ජනතාවට එකෙක් මේ රට අතහැරලා යන්න එපා. මේ රට අතහැරලා ගියොත් මුන්ට ඕන විදියට ඊගාට මෝඩ ටික විතරයි ඉතුරු වෙන්නේ. මුන් ඕන විදියට මේ රට විකුණලා දාලා සෙල්ලම් කරනවා. මම වැඳලා කියන්නේ මේ රටේ මේ ජනතාවගේ ආදරයෙන් ඉල්ලන්නේ මරාගෙන මැරෙන්න හරි අපි මේ රටේ ඉමු.
ඉඳලා මේ කාලකන්ණි හැතිකර දේශපාලත්වෝ පන්නලා දාමු පන්නලා අලුතෙන් දේශපාලන රැල්ල ගොඩනගමු අලුත් දේශපාලත්වෝ ගේමු ගෙනල්ලා අපි රට හදමු ඒ වගේම තමයි එක්කෙක්වත් ওই ගංගාවල් මුහුදුර වලට පයින් යන්න ඕනේ ඇයි අපි මැරෙන්නේ මේ කාලකන්ණි හැත්ත සැප විඳින්නත් අපි මැරෙන්න ඕනද ඈ එනිසා කවුරුත් ඒ තත්ත්වයට වැටෙන්න එපා අපි නැගිටිමු නැගිටලා මුම්ව ගහලා එලවලාම දාමු ගහන්න ඕනේ ගෙදරට ආවොත් දේශපාලඥයෙක් අර අපේ පැරණි කියමනාවක් තියෙනවා ඒක නරක වචනයක් නෙමෙයි ඉලපතට හුජ්ජ කරලා ගහන්න කියලා තියෙනවා ඒක ගහන්න හරි ඔය ගෑස් ටැංකිය වලින් නෙමෙයි ගහන්න ඕනේ මුන්ට දුට්ටු තැන පහර දෙන්න ඕනේ දනුෂ්ක ඒ කියන්නේ මේ රටට කරපු අපරාධේ මේ 225ම මේ කාලකන්ණි හැටි කරේ ඈ මු මොකද්ද කරන්න කියන්නේ දැන් මුන් කියනවා දැන් මල්ලි අපි කණ්ඩ නැහැ කියලා ඉන්දියාවට ගිහිල්ලා හිඟා කාගෙන එනවා ඇවිල්ලා කියනවා මේ විශේෂ මේ උත්සවයට අවශ්‍ය දේ ණය ගෙනාවා ඈ එතකොට තෙල් ටික ගේන්න ඕමාන් රජයට දුවනවා දැන් ණයට තෙල් ගෑස් ටික ගේන්න තෙල් ටික ගේන්න ගියාට අරාබියට දුවනවා ඈ කණ්ඩ බේට් ටික ගේන්න පිටරටකට යනවා මල්ලි මොකද්ද මේ 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 කරන සෙල්ලම ඈ මේක ජාතික අපරාධයක් යකෝ ආවේ කොහොමද මු අපි සල්ලි හොයන්න ඇති දන්නවා අපිට රට කරන්න පුළුවන් අපි මේක සුරපුරයක් කරනවා කියලා ආවේ දැන් කොරෝනා පිට දාන්න බෑ මල්ලි කොරෝනා අනිත් රටවල් කොරෝනා හින්දා ගොඩ ගියා කොරෝනා හින්දා අපි වලපල්ලට වැටුන්නේ නැහැ වසංගතෙන් අපට ආධාර හම්බුණා අපි ඒව හොරගම් කරා හොරගම් කරලා නැත්තර නැති කරලා මේ රට විනාශම කරලා දාලා කියනවා මං සත පහක්වත් ණය අරන්නේ නැතිලු जाति अभी विनाश कर එනිසා මේ කාලකන්ණි හැතිකර දේශපාලඥයෝ අයින් කරලා මම මේ කිය ඔයාලා ඔයාහයි මගෙන් එතකොට මේ JVP එකද UMP එකද ඔය එක 70කට එන්න දෙන්න හොඳ නැහැ මල්ලි සමහර කාලවලද මේ ආණ්ඩුව එන්න කලනොත් වෛද්‍ය දුන්නේ මම අර ඔබතුමාගේ තිබ්බ ආවේගෙත් එක්ක වචන ටික ප්‍රකාශ කරන්න ඉඩ දුන්නා මොකද ඔය වචන ටිකම තමයි අද මුළු රටෙම ඇහින්නේ ඔව් බාධාවක් කරලා වැඩක් නැහැ සමහර කාලවලට මේ නායකයොන්ට දැන් මීට කලින් එන්න අවස්ථාව සලසලා දුන්නේ තපේ රටේ මිනිස්සුම නේද අනිවාර්යෙන් මම ඇතුළුව මම ලක්ෂ 40ක් වියදම් කරා ඔබතුමා එහෙම කරලා කොහොමද ඔබතුමා දැන් මෙහෙම කතා කරන්නේ මේ චෝදනාවෙල්ල කරා මල්ලි මට නේ අයිතිය තියෙන්නේ අපි ඩිගෙනාවේ අපට අයිතිය තියෙනවා අපි ගෙනාව සිංහල බෞද්ධ කට්ටුම අපට තියෙනවා මල්ලි අද ඒකෙන්ද අපි ගෙනාවේ හරි එතකොට එහෙම ගෙනල්ලා මේක මීටින් තියලා මේ ෆැක්ටරියම මීටින් තිබ්බා මීටින් තියලා මගේ වාහන 6ක් දාලා දේශපාලනය කරේ ගේන්න අද මට පාර යන්න බෑ මිනිස් වාහන කොහමද සැපද ඈ මල්ලි බැරි වෙලාවක් මේ වසංගතේ මේ ක්‍රමයේදී UMPR අර මොන සජබද මොකද්ද කියලා මගුලක් තියෙන්නේ ඒක හරි තිබ්බනම් මුන් කොහමද ආයිද දැන් සැපද ලූණු කීයද අහන්න නැතු අපිට කනේ ඇඟිලි ගහගෙන ඉන්නත් බැරි තත්ත්වෙටපත් වෙනවා අද උන්ට මේක පාරා වලල්ලක් ඇවිල්ලා ඇවිල්ලා වැදිලා විසි වෙලා ගිහින් තියෙනවා ඒකයි කියන්නේ කිසි කෙනෙකුට අපහාස කරන්න එපා දැන් ඔබතුමාට කිසිලයක් හම්බුන්නේ නැද්ද මේ ලයිට් කපන එකේ ලයිට් නවත්තලා මෙතන කර්මාන්තපුරයෙන් වාසිය දැන් අලුතෙන් රෝහලක් එහෙම හදනවා මේවට වාසිය ලබා දුන්නේ නැද්ද මේ ආණ්ඩුවේ මං කියන්නේ කිසියම් දෙයක් ලැබෙන්න එපේ එහෙම 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 දේවල් හම්බ වෙලාද නැත්නම් ඒව ගැන කියන්නේ නැතුව දැන් ඒව වහගන්න මෙහෙම කියනවද ඔව් බල්ලි මට මේ ඔය ජනාධිපතිලා අගමැතිලා මැතිඑම තුරු ටික මේකට ගෙනල්ලා දාලා තියෙන්නේ ඒකනේ නායකයෝ මෙතෙන්ට අවිල්ලා ඉන්නේ හරි නෑ ඇත්ත කියන්නේ ඔබතුමාට කැඳේක පිටරට යවන්න එමු උදව්වක්වත් ලැබෙන්නේ නැද්ද මල්ලි ඔබතුමාගේ මුළු ලෝකෙම කැඳේක යවනවා කියලා සමහරක් වෙලාවට මේවා ට්‍රාන්ස්පෝර්ට් කරගන්න බැරුව හිර වෙලා ඇති මොනා හරි සයින් කරගන්න බැරුව මොනා හරි ලිඛිතව ගන්න බැරුව ඔබතුමාට ඒ ඔක්කොම අවසර ටික ලැබුණද මල්ලි මම ඔයාලට දැන් පෙන්නන්න කොළේ ඇතුලේ තියෙන අවුරුදු එකහමාරක් වෙන සමාගම් මැදුරට කොළේ බාර දීලා ඩිරෙක්ට් මාරු වෙන එක අදටත් ඇවිල්ලා නැහැ ඒ නිසා දැන් මම යවන්නේ වෙනත් නමකින් බඩු මට මගේ නමින් යවා ගන්න බැරුව එතකොට හිතන්න මේ රට මේ අපි පත් කරගත්ත නායකයෝ ඈ එතකොට මල්ලි ලයිට් කපනවා 120ක් වැඩ කරපු ෆැක්ටරිය දැන් ඉන්නේ කීයද 35යි මට කරන්න දෙයක් නැහැ මං කව ගිහිල්ලා මහයුංගු ඉල්ලන කපල්ල ගිය සතියේ මට උසාවි නඩුවක් දාලා තිබ්බ කම්කරුවෝගෙන් මං සේවක වයින් කරා කියලා මං තියාගෙන මල්ලි කොහොමද ජීවත් කරන්නේ මම අයින් කරා අයින් කළා මං වන්දියක් ගෙව්වා ගිහිල්ලා හරි ගිය සතියේ 22ද 25ද කොහෙද නඩුව තිබ්බේ මට කරන්න දෙයක් නැහැ මේ ඔක්කොම ආයතන අපි වහනවා
वाला सेव कोटि को पार रखता है ना मेरे खरंड दे नए मान लिया पट मुकद खरंड वो यार मांगे लोग वैध करने वाला मांग वाले पानी योगी बन लोगे ये मिन्या डे वैध करने में आंध्र भी प्रश्न तेल नहीं प्रश्न वैध करने ये मिन्या जीवत तेल लोगे इतने को माले अभी खाट देखिए अन बैंकों की नया गन लेकिन हम अम्मा भी तरह इल्ल नहीं माले यानी तो कम इल्ल ना इतने को कोह मत अभी नया गन बै अबे होरुंड नया देना देश पालक जो नया देना बार कारण नया देना अभी अगर व्यापार इन दिन ने तो गैस टिका ने यहाँ पे तो फिर मांग पेन्ना ना गैस वाली मांग फैक्ट्री यूनिट तक मधुआनी अदो वहाँ दाल मासा हतरा नया माली बड़े करण विधियक ने तो कार्डबोर्ड पेटिया गंड विधियक ने मुखवाद में गंड विधियक ने तो माली मम मेहमान इन्ने के नो सातुटु एन मांग कराने मांगे दक्षता वेतु एन इंदा वक्र व एक अरे जलपे ने दे हदाग ने आना माली और अनित्य उम्म के नया किया के इन्ने मम मनोहर विकल्प आ गये नो ये वाके मुझे हुआ नहीं मैं मुझे ला बिलती ना रोहला पटांग करने के माली मम मेरे रोहला पटांग थे मागे लगा टेनो माली वहाँ अभी दक्कन मैं अवरुद्ध पाए हाये दारुओ अस्थि बिंदिला अस्थि रोगी स्नाय रोगी माली मटा इस दिन खांडुले ना मटा वेदक में पावे नो ये दक्का हरे मटा हितुना मेवा मितन कर लो विनाडी पहाड़ दाया तेलगाले वाला उबदिगारी ने बै मांगे इट पसी माली मागे वाहने नवत रीफिनेंस क्या नहीं आर मुखाद्य सिग्नल में आप ही नवत फिनेंस का लुट कर लक्ष्य बना गत्ता हरे नमूत मांग एक वेना बैंकों के लिए लगाने के नोट को बैर वाट गांड बै मेहम है अबे यार मागे मांगे का किया ना इतने में कमर्शियल लीसिंग ने कमर्शियल लीसिंग कंपनी को एंड डॉक्टर वह करण होंदे बैठा मैं माप देना के लक्ष्य पनाह मत दूँ ना ये वाहन है नमत ऐसा कुछ है मागे में मिनिस्सु अंतिम दो पूर्व दुन्ने मालिक बैंक हुई थी अंड और हिताय गांड हुई थी लोन के बाद से लगे थे पूर्व दुन्ने लक्ष्य विधि वांग अंतिम दिन को मतलब लक्ष्य विधि पाक करान देने के लिए एक नया मालिक तो वो तो मैं ये ना प्रश्न है वो प्रश्न है ये वापस मामा चलें नया मालिक मामा मांगे कहने के लिए माँ वट्टंड बै मालिक मटक मारना मत आन नोड माँ वट्टंड ना अदम उगते अत्तर मत आते आप ही में तब ईलंग वाले सराहने देगा ना सराहन करन नत्ता पुंच गया कभी देमो नहीं तो भाई मामा मैं इसका मालिक सियरा टे पारंपरिक लंका विखाई थी ने पारंपरिक देशीय रोहला මට හන්දි දෙන මුකද්දමේක විශේෂත්වය දක්වලා දකින්නවා ආයුර්වේද රෝහල් වේවා බටහිර රෝහල් වේවා රෝහල් හැමතැනම ඉදි වෙනවා ලෙඩුත් ඒ වගේම වැඩි වෙනවා මෙතන මොකද්ද විශේෂත්වය මෙතන විශේෂත්වය මල්ලි දැන් මේ සුනිසන් මේ දේශීය වෙද මහත්තයා කිව්වම තෙල් බෙහෙත් ටිකක් ගා ගන්න එන ඔව් මගේ යන්නේ එතන තෙලයි තනි කර තෙලෙන් යන්නේ තෙලෙන් සහ සීමිත ඖෂධ ප්‍රමාණයකින් තමයි මම මිනිසු කොට දාන්නේ ස්නායු රෝග අස්ථි රෝග විශේෂයි දිය වැඩියාව විශේෂයි නවත්ත ගන්න अस्थि सह स्नायु कामर नम्यक्तिनो अंदन दहाटक्तिनो अंग संपूर्ण सुपोपयोगी रोहला मंग अद मुखद मगे मिनसुंट अविल इंडोन देशीय विधमहत्य क्रंडोनी देशीय मिनसुंट ये सप दिंडोनी मग आने के तवत हम कर व्यापार है तो बुद्ध मगे तवत व्यापार है तो मेरे रोहला गया अनिवार्य मुखद मे अरे कमाते मेरे दालती बुना नहीं मे දැන් ඔබතුමා මේ තෙල් විකුණනවා ඒ නිකන් දෙන්න බැරි කියලා මම අහලා තිබුණා මම අහන්න කැමති ඒ මහත් ඒ කියපු මහත්තයා කාට හරි යට ඇඳුමක් නිකන් අරන් දීලා තියෙනවද එහෙම කෙනෙක් නෙමෙයි යා මම දන්නවා ඒ පුජ්‍යලයාව හරිද ඒ නිසා අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන දේ මල්ලි මම මේකෙන් හම්බ කරනවා සල්ලි තියෙන කාගෙන් වැඩි ගාණක් අරගෙන නැති එකාට මම නිකන් බෙහෙත් දෙන්නේ නවත්තගෙන මල්ලි ඔයා මෙතන ඇවිල්ලා බලන්න කී දෙනෙකුට මම 5000 තෙල් බෝතල් නිකන් දෙනවද කියලා කී දෙනෙකුට දිය වැඩියවට නිකන් බෙහෙත් දෙනවද කියලා කී දෙනෙකුට කැන්සර් වලට බෙහෙත් පිළිකාවල් වලට නිකන් බෙහෙත් දෙනවද කියලා මගේ ආගම පල්ල මම නම් පිළිකාවට දෙන බෙහෙතට සල්ලි ගන්න නෑ මල්ලි මම ජීවිතේට लक्ष पहाकारी मां बेहद जना पीलिका रोगी इन्द्र नोमिले आदत मांग ऐका कराने ऐटा ते ऐका निकांग कराने तो तुम्हारे व्यापारे पाडू अक्विन्नत दें आई मां के मैं व्यापार लूँगे ना लाभ हैं मैं दोस्तों नायके वन नया मल यात्ता किया ना रोने मिन्स वेले बैनर आया ना मटे नायके वन साल लीना है मटे ये तो वड़ा मटे मिन्जे को जीवत करने का लोकु देख माले उनका साल ली तीने उनके मन नाये वेला तीने पोड़ा खीटा भी आओ मांग उनका दीला तीने कोटी गनांग वाले दीला तीने पोड़ी पोड़ी गनांग इतुर वेला तीने दे इंदा दन्ने समाहरु मटे कथा कर ला किये ना मैं उबुद मारते के वैदसरहान करने खाली नुवर अधिकार नेट गेला बालंडल उबुद मार दिया ना नाडू गान माली मगे दनुवत तो लेंगे उबुद मारते के वैदसरहान करने मैं आएगा ना तभी पहले लिखे मुको पोड़ा माली नाडू 30 टक्की बा मटे दन तीन हाथाई यानी 31 का की वराई है ගෙවලම ඉවරයි. තව තියෙනවා 30 7ක් තියෙනවා. රණඩු 7ක් තියෙනවා. ඒ අන්තිම අසික්කිතම ජරා වැඩ කරපු උන් තමයි මම ඒ ප්‍රත්‍යතේ.
හැබැයි මිනිසුන්ට දැන් ගිවාගෙන යන මට පිදුරු ගෙනත් දීලා සල්ලි වල ඒ කියන්නේ මේ දරාම් බඩු ගෙනත් දීලා මම මේ තත්ත්වයට දැම්මේ එතකොට වාහනෝනේ හැමදාම මම ණය තිනවා කියන්නේ මල්ලි මම මේ ආයතනේ ගොඩනගා ගත්තේ බැංකු ණයක් මට දුන්නේ නැහැ මල්ලි කිසි බැංකුවකින් මට උදව් කරේ නැහැ මගේ ඥාතියෙක් උදව් කරේ නැහැ මගේ අම්මා අප්පා උදව් කරේ නැහැ මගේ බිරිඳ උදව් කරේ නැහැ මම ගොඩනගා ගත්තේ මගේ ශක්තියෙන් හැබැයි මම වැඳලා කියනවා මට බඩු දුන්නු මගේ ජනතාවට පින් සිද්ධ වෙන්න තමයි මේ ආයතනේ තියෙන්නේ හැබැයි ඒ ජනතාව මට දිගටම යනකොට බඩු දීගෙන දිනනකොට මගේත් කරුමේ ජනතාවගේ මට බඩු දුන්න කට්ටියගේ කරුමේ ෆැක්ටරිය ගිනි ගත්තානේ එහෙම නොවෙන්නද මං කාටවත් ණය නැහැ මල්ලි ෆැක්ටරිය ගිනි ගත්තේ නැත්තම් මං අද කාටවත් ණය නැහැ එතකොට මල්ලි ෆැක්ටරිය ගිනි ගත්තට පස්සෙ තව නඩු වැටුනේ මට ඉට ඉස්සල එක නඩුවක්වත් වැටුනේ නැහැ මල්ලි මං හරිය ලස්සනට කරන් ආවා ඊට පස්සේ මල්ලි මට සල්ලි නැහැ ෆැක්ටරිය හදාගන්න කුරුඳු රුපියල් 3000ට ගෙනල්ලා 2000ට දෙනවා මම දීලා රුපියල් 1000ක් පාඩුයි මට හැබැයි මං එයාට 3000 ගෙවන්න ඕනි මං කරන්නේ එතකොට 1500ක් මුදලින් ගෙවලා අර රෝලක් මං ගහගෙන ගියේ මල්ලි අන්තිමේදී රෝලක් නැති වුණා මේ කොරෝනා වසංගතය ඇවිල්ලා මේ අපි හිර වුණා මම මේ ඇත්ත කියන්නේ එතකොට මල්ලි මට මිනිස්සුන්ට සල්ලි ගෙවා ගන්න බැරි වුණා මෑත කාලෙදී මල්ලි මම කෝටි 3ක බඩු ගෙනාවා අන්තිමේදී අයිතිකාරයට දෙන්න ඕන කෝටි 3ක් මට මුදල් කරලා ඉවලා තියෙන 1 කෝටි 86 ලක්ෂයක් එතකොට ඒතර 1 කෝටි 16 ලක්ෂයක් පාඩුයි මට අති ඒත් මං ගෙවනවා මල්ලි මං ඒත් ගෙවනවා මොකද මම මැරෙන මිනිහෙක් මම මේවා උගස් කරලා හරි ගෙවනවා මං අහන්නත් ගිය ඔබතුමා සමාන දැන් සමහරු ඔබතුමාට කතා කරලත් මං හිතන්නේ මුදල් පරිත්‍යාග කරනවා මේ ණය ගෙවා ගන්න කියලා මට මං දන්නේ නැහැ හේතුව මොකද මේ මං දන්නේ නැහැ අම්මා කවුද කියන්නේ धनुष मातु मैं हुएन मैं खाऊ दे अम्म खेल मट एक लक्ष एक दाहक दाल तुना नयागे वन खेल ये अम्मा मैं खेल मैं लेके लक्ष के नयागे हुआ इत पास ये अम्म खेल तुम्हारे दातुना से पूजा कर खरंड वट मनोहर परित्याग कर मैं रुपया दाहक ये अम्म दाहक मैं दाल तिबुन ये दाह मम हनुकूर इतना गहन स्टैंड गत्ता एक रुपया दाह මගේ මට කඳුළු වෙනවා මගේ මේකට මේ බලනවා ඒ උත්තමාවිය මම දන්නේ නැහැ කවුද කියන්න පුළුවන් නම් මට ඒක වචනයක් කතා කරන්න මගේ හිත සැනසෙන්න මට සල්ලි එපා හරි මට ඇත්තටම මම මේ මට මහා පරිමාණයේ සල්ලි තියෙන කෙනෙක් එන කෙනෙක් නමුත් ඒක කොම හිර වෙලා රෝලක් ගිහිල්ලා කෝටි ගාණක් ණය වෙලා තියෙන ධනුෂ්ක එතකොට ඔය මම කියන්නේ මෙහෙමයි ධනුෂ්ක අද ඕනේ තැනකට අපහාස කරන්න මිනිස්සු ඉන්නවා. හැබැයි දෙයක් හොයාගන්න මිනිහෙක් නැහැ. මම රටට වැඩක් කරා, මිනිසුන්ට වැඩක් කරා. මේ තෙල් එක හදන්න මට ලක්ෂ මං හිතන්නේ 60 70ක් ගියා. ලක්ෂ 40ක 50ක් තමයි ඇවිල්ලා තියෙන තෙල් නැහැ. එහෙම බෑ මල්ලි අපිට කරන්න බෑ. මට මේකට වෙනත් දේවල් කලවම් කරලා දෙන්න බෑ. මම දෙන්නේ එක තෙල් කුප්පියක් හොඳ වෙන්න. අද මට බලන්න 99.9ක්ම එක තෙල් කුප්පියක් හොඳ වුණානේ. එහෙමත් එක්කෙනෙක් දෙන්නේ කොට තමයි දෙවෙනි තෙල් කුප්පිය නැවුම් කරන්නේ. එතකොට ඒ தත්ත්වෙට මට හදන්න පුළුවන් උනේ මම ලාභවත් ගිය හැබැයි මල්ලි මට ලාභ ඕනේ නැතුව යන්න බෑ. ඒ නිසා තමයි මම රෝහල පටන් ගන්නෙ. රෝහල පටන් ගන්න මේවා දිනු කරනවා. අනාගතේ දිනු කරන්න කෝ අපිට කවුද ඉන්නේ? දැන් අර මොකෙද්ද පොල් බූරු ඇමතියෙක්පත් වුණ කර්මාන්තවලට ඒකමයිල ගහනවා කොළඹට වෙලා. වරෙල්ල වරෙන් කො මේක බලන්න බලලා මේ වගේ තියෙන කර්මාන්ත කරුවන්න තියෙන ප්‍රශ්න කතා කරපන්. ඌ ඇවිල්ලා වාචාලයක්නි. ඕක ඇමතියෙක්ද? ඈ ඌ කවුද අර හඟුරංගෙද? ඕකට කියන්නේ මේ කලි සම්බන්ධ කියලා. හඟුරංගෙද? හරි? එහෙම එකෙක් නේ මේක. ඈ ඌට ඌගේ දැන් මොලේ කචල් වෙලා තියෙන්නේ. ඌන්ට දෙන්න එපා. දෙන්න තරුණයෙකුට කර්මාන්තයක ඇත්තටම ඔය රමේෂ් පතිරුණාම ඉන්න දෙන්නකෝ ඔය මිනිස්සු වැඩක් කරනවා ඈ ඒ මිනිස්සුන්ට දෙන්න ඕන ඇව්වා මේ අපට කෙලි කතා කරන්න පුළුවන් වෙන්න ඕන ධනුෂ්ක මේ ආන්වි ඉන්න හොඳ මිනිස්සු ඈ එකත් කියන්න ඕන හොඳ ඇමතිලා ඉන්න 5-6 දෙනෙක් අනිත් ඔක්කොම හොරු හාල්පාරු ඒ උමුත් හොරකම් කරනවා නොකරනවා නෙමෙයි උන් ටිකක් වැඩ කරනවා ඒකයි එතකොට ධනුෂ්ක මට හරි දුක අපි අද දේශීය වෙදකම කියන එක නැති බංගස්ථානම කරලා දැන් මම හරි දැන් මට ඊයේ අම්මා කෙනෙක් කතා කරලා කියනවා දියවැඩියාව අඩු වුණාලු ඊට පස්සේ මේ වාර්තාවරන් කියම කවලු මේ ආ දැන් හොඳයි ආ එන්න ඕනේ නැහැ කියලා බටහිර වයිද මොකද කරේ කියලා මෙහෙමයි ආයුර්වේදයට එයා ඉතින් දන්නේ නැහැ දේශීය කියන්නේ ආයුර්වේද මෙහෙද්ද කොලේ විසි කරලා කිව්වලු ඔයාලා එහෙම කරගන්න එන ආ එන්න එපා මෙහෙ කියලා හරිද මං කිව්වා අම්මා කොලේ අරගෙන මයි ගාවට එන්න
දැන් සීනි අඩුවිනේ අම්මට මම දිගට මොක පාලනය වෙන්න දෙන්න මට හොඳටම නම් හොඳ කරන්න බෑ මම පාලනය කරලා ඒ කියන්නේ කිසියම් වෛරයක් තියෙනවද මේ වෙදකමත් එක්ක මේක දේශීය වෙදකමත් එක්ක බටහිර ගොඩක් කට්ටිය නෙමෙයි ඔය ඉන්නවනේ ඔය නපුංසකෝ ඉන්නවනේ කැද්දෙන්නේ එහෙම උන් ඕක ටිකක් අර විරුද්ධයි උන් කැමති නෑ මොකද උන් මොනවද ඔය බටහිර මම හැමදාම කියන්නේ බටහිරක මොකද්ද කරන්නේ පාලනය කරා ගිය ගමන් කකුල කපලා දායි අත කපලා දායි ඇඟිල්ලක් අයින් ඕක කරන්න යන්න ඕනේ අවතෙන් ඉතින් අපි ළඟට ආපුවාම ඒක කපා ගන්නෙත් නැතුව තියෙනව හොඳට කෙලින් කරගෙන ඉන්නත් පුළුවන් හරි හැමදේම කරගෙන ඉන්න පුළුවන් අපි ළඟට ආවා يعني මගේ ගාවට නෙමෙයි දේශීය වෙද මාත්‍රුව ගාවට යන්න අවංගව වැඩ කරන දේශීය වෙද මාත්‍රුව ගාවට යන්න එහෙම නැතුව සමහර ඉන්නවනේ පම්පෝරි ගහන උන් ඉන්නවනේ මෙහෙමයි මෙහෙමයි කියලා ඌ ගාවට 25 පාරක් යන්න එපා බෙහෙත් ලෙඩේ හොඳ වෙන්නේ අපි ගාවට මල්ලි එහෙම කවුරුත් වෙනවද බලන්න 1යි 2යි 3යි ඉවරයි අහ එන්නේ නැහැ මල්ලි හරි ඒ ආවත් මම සල්ලි ගන්න යන්නේ ලෙඩ බලන්න ඈ ඒ මම සර හැබැයි බෙහෙත් උල්ලන සල්ලි ගන්නවා මල්ලි නැත්තම් මට දැන් කරන්න බෑ අය බොරු කියන්න ඕනේ නැ මම දැන් බෙහෙත් උල්ල සල්ලි ගන්නවා මොකද මේ මට වෙස්සන්තර වෙන්න බෑ දැන් ඇති හැබැයි මම ඒක වෙනවා තව අවුරුදු 4යි මාස 7කින් මම ඔක්කොම දාලා යනවා මම කියලා තියෙනවා මාක් කරගන්න ඕවා දින ඔව් අපි කලින් වැඩ කරන්නේ දැන් මේ විතර ඒ අදාළ ස්ථානෙටම ගිහින් මල්ලි මම ඒවා ඒ විදියට හදලා තියෙනවා ඔව් දැන් වෛද්‍යතුමනි කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් මේකනේ තෙල් එක මේකේ ලේබල් එකක්වත් නැහැ ඔබතුමා මේ තෙල් එක දැන් කුරිය කරනවා යවනවා එතකොට එහෙම සැකයක් ඇති වෙන කෙනෙක්ට මොන වගේ දෙයක්ද අපිට දෙන්න පුළුවන් දෙ ඇයි එහෙම ඔබතුමා මෙහෙම ලේබල් එකක්වත් ගහන්න නැතුව එළියට මේක යවන්නේ ඔබතුමා ඇත්තටම මල්ලි මම ඒකට ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් කිරීමකට මම ලොකු විශ්වාසයෙන් තමයි තෙල් යවුවේ එහෙම හැබැයි දැන් ලේබල් එකක් මගේ ජනතාවම කිව්ව මේකට ලේබල් එකක් ගහලා එවන්න කියලා. මම ඒ නිසා ලේබල් එකක් print කරා. කර්මය කියන්නේ මං ඉතින් ස්ටිකර් ගහන්න කොළ නැහැ. දැන් ඉතින් අපි කිව්වා A4 sheet එකක half sheet ටිකක් අරගෙන අපි මෙව කරලා ගහලා යවමු කියලා. රුපියල් 10ක් වෙන A4 sheet එකක් දැන්. හරි? මල්ලි කොහොමද මල්ලි අපි වැඩක් කරන්න කියන්නේ? හැබැයි ඉතින් ලබන බාරේ ඉඳලා අවුරුද්දෙන් පස්සේ අපි මේක ක්‍රමානුකූලව සැලසුම් සහගතව යවනවා. අපි ඇත්තටම කුරිය කරන්න හිතුවෙත් නෑ මල්ලි. මෙතෙන්ට ඇවිල්ලා ගිනියනවා නම් ඇත්තටම වාසි. මෙතෙන්ට ඇවිල්ලා ගිනියනවා නම් කරන්න දෙයක් නෑ. ලෙඩේ හොඳ කරගන්න නම් අපි එන්න ඕනේ. දැන් ඔය අපේ රටේ ඉන්නේ උ ලෙඩේ හොඳ කරගන්න ඇමරිකාවට යන්නේ, සිංගප්පූරුවට යන්නේ. ගිහිල්ලා හොඳ කරගන්න. එතකොට අපේ මිනිස්සුන්ට මල්ලි බලිත ඔයිල් සාස්ත්‍රකාරයෝ හොයාගෙන යන්න පුළුවන්. දෙවුන්දර තුඩුවට තු මේ පේදුරු තුඩුවට යනකම්. හැබැයි ඉතින් මෙහෙට ඇවිල්ලා මං ළඟටද මේ ඕනිම වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා ඒක කරගන්න. මම කියන්නේ ඒකයි. මොකද ප්‍රොන්ට් කුරිය කරන්න දෙන්න එපා. එහෙනම් වෙන ක්‍රමයකින් ගන්න එපා. බෙහෙතක්නේ අනිතේ මල්ලි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපි දේශීය වෙද මහත්තුරු වශයෙන් මේ අත තියෙනවා නේද? මේ අල්ල. මේ අල්ලේ තියෙන ලොකු බලයක් මල්ලි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ජනතාවට මම මේ කියන්නේ. ඕනිම කෙනෙක් දීලා සුවපත් වේවා කියලා ඔළුව අත ගන්න. මල්ලි. පයින් ආවත් ඇවිල්ලා තෙල් එකෙන් බෙහෙත්යක් අරන් ගියත් වටිනවා මල්ලි. මේ අද්ගුණය කියන එක. මේ අතේ තියෙන පුදුම ගුණයක්. මල්ලි බුදුහාමුදුරුව කොහොමද අත තියාගෙන ඉන්නේ? මෙහෙමනේ. ඈ? ඒ කියන්නේ ඇයි මේ අල්ලේ තියෙන්නේ මල්ලි සම්පූර්ණ ශක්තිය සහ මිනිසුන්ගේ ඕන කෙනෙක් නම්මිශීලී කරගන්න පුළුවන් ගුණයක්. ඉතින් මේ අල්ලේ තියෙන දේ හදවතට දැනෙන්න මං මං හැම කෙනෙකුටම ඔළුව අත අත තියලා වැඩි හිටියෙක් වුණා පුරිස්සට අත තියලා මං ඇත්තටම කට්ටිය ප්‍රාර්ථනා කරන්නේ නිදුක්වත්වා නිරෝගීවත්වා සුවපත්වත්වා ඇත්තටම යන්නේ සුවපත් වෙලා මන්නේ. ඒක මේ දේවහාස්කම් එහෙම නෙමෙයි වා ඒකත් වරදෝ වටා ගන්න එපා. මේක මිත්‍යාවක් නෙමෙයි විද්‍යාවක් නෙමෙයි. විද්‍යාවෙන්දෝ කතා කරන කෙනා මොකද්ද මේ අත දිගාරලා මේ විශ්ව ශක්තිය වුණද ඔබතුමා? නෑ නෑ මම ඔය විශ්ව ශක්තිය ගණන් ගන්නවා. සබහා ධර්මයේ ශක්තිය ඔය විශ්ව ශක්තිය කියාගෙන එනවා මං ගණන් ගන්න. සබහා ධර්මයේ ශක්තිය ඉරේ හඳේ කිරණ මං ගණන් ගන්නවා. තරු කියන්නේ මෙරිච්චව තමයි දිලිසෙල්ල පේන්නේ. ඒ නිසා අපට තරු වලින් වැඩක් නෑ. ඉරෙන් ඉරයි හඳයි කියන්නේ මල්ලි මේ විශ්වේ මේ විශ්වය කියන එක ශක්තිය නෙමේ. මේ විශ්වයට අවශ්‍යම දේ. ඉර නැති වුණත් අපි මැරෙනවා, හඳ නැති වුණත් අපි මැරෙනවා. ওই දෙකම ඕනි. ඉතින් ওই දෙකට මං ගරු කරනවා. මොකද බුදුහාමුදුරුවෝ පෙරපුරුණ කාලේ ඉර හඳට වැඳලා තියෙනවා. ඉරේ හඳේ ආශිර්වාදය අරන් තියෙනවා. ඈ ඒ තම මෝර පිරිත මෝ අර ඒ ජාතකේ කියවන්නේ මෝර ජාති. එතකොට එතකොට ඒ ඉරට හඳට තමයි වැඳලා තියෙන්නේ. අපිත් එක වඳිනවා. මං ඔය ගස්ගල් වලට වඳින්නේ නැද්ද? මම වඳිනවා. ජය ශ්‍රී මහබෝධි කියන්නේ ගහක් නෙමෙයිද? අවුගුණ පිළිමේ කියන්නේ ගලක් නෙමෙයිද? ඈ මං ගස්ගල් වලට වඳිනවා.
මිනිස්සු කියනවානේ ගස් ගල් වලට වඳින්න මොඩියෝ කියලා නෑ වරදුව වටහා ගන්න එපා නිකන් කලු ගලකට වඳින්නේ නෑනේ අපි ගිහිල්ලා ඈ නිකන් මං නිකන් ගහකට වඳිනවා ඇයි නිකන් ගහේ කිරණ පිට වෙලා අපිව ආරක්ෂා කරනවා හරි මම ඒකයි ඔයාලට කියන්නේ ශක්තිය ඒක විශ්ව ශක්තිය නෙමෙයි සබහා ධර්මයේ ශක්තිය එකක් මතක තියාගන්න පෙරේතෝ ඉන්නවා කුම්බාණ්ඩෝ ඉන්නවා පිසාචෝ ඉන්නවා යක්කු ඉන්නවා මිනිස්සු ඉන්නවා දෙයියෝ ඉන්නවා දෙයියෝ නැත්නේ බ්‍රහ්මයෝ ඉන්නවා මාර්සේනාධිපති ඉන්නවා එතකොට නයි ඉන්නවා නාග ලෝකේ නයි නයි ඉන්නවා මම ඒ අනන්ත විශ්වය අනන්ත විශ්වයේම මම ඔයා මම හවසට ඇවිල්ලා මම ගෙදර හරි අහගෙන ඉන්න මම මම මල්ලි දෙයියන්ට සුවපත් වේවා කියනවා බ්‍රහ්මයාට සුවපත් වේවා කියනවා මාර්යාට සුවපත් වේවා කියනවා අපායට සුවපත් වේවා කියනවා නයි නාග ලෝකෙට සුවපත් වේවා කියනවා අනන්ත විශ්වයටම සුවපත් වේවා කියනවා මම හැබැයි මම ওই කාටවත් එහෙම කියලා මට මේක දෙන්න එට උදේට මෙච්චරක් දෙන්න මම ඉල්ලන්නේ නැහැ දෙන්න බැරි බව මම දන්නවා මට දෙන්න පුළුවන් මම දෙනවා ඒදී එතකොට කවුද ලොක්කා මමයි නේ අපි අපි කරන අපි එතකොට ඒකත් අපට ආශිර්වාද ලැබෙන්නේ වෙන දෙයක් නෙමෙයි ධනුෂ්ක වෙන කිසිම දෙයක් ලැබෙන්නේ වෙන කිසිම දෙයක් දෙනවා කියනවා නම් මං හෙට ගිහිල්ලා කියනවා මට තව කෝටි 4ක් 5ක් ණය දෙවන්න තියෙන අනේ මට මෙන්න මේක ගෙවලා දාන්න ධනුෂ්ක පුළුවන් නම් අන්න වැඩේ ඔය පුළුවන් කියන උන්ට මට උපිහිට වෙන්න කියන්නෝ නඩු ඉවර කරගන්න මට නඩු ඉවර කරගන්න සල්ලි දෙන්න ඕන නිකන් බෑ නිකන් නඩු ඉවර කරන්න බෑ මට මට සල්ලි ටිකක් ලබා දෙන ක්‍රමයක් කියලා දෙන්න කියන්න හැබැයි හරියට කරන්න ඕනේ එයාට ඒක කරගන්න බැරුණොත් එයා බෙල්ලක පා ගන්න ඕනේ අනිවාර්යෙන් මාධ්‍ය ඉස්සරහ එයා කරොත් එයා කියන ඕන දෙයක් මම කරනවා ඇඳුන්න තු හිටපන්කොත් ඒත් ඉන්නවා මම අවංගුවම වැඩේ වෙනවා නම් එච්චරනේ ඉතින් ධනුෂ්ක මම මේකයි ඒ වගේම තමයි ගොඩාක් මිනිස්සු බොරදී මාළු බාන්න බලනවා මම බොහොම අමාරුයි මේ නම හදාගත්තේ ධනුෂ්ක. ඔයා කිව්වනේ මට උසාවි අඬ වුණා පොලිසිය අඬ වුණා මම අන්ත දුක් විඳ ධනුෂ්ක මේ සියරට කියන නම හදාගන්න. ඒ වගේම රංජන් මුහන්දිරන් කියන නම හදාගන්න. යම් යම් තැන්වලදී මේකට කැළලි වුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ තපස් කරනවා. මම ඒක ගණන් ගන්නෑ. එහෙම හදාගත්තට පස්සේ ධනුෂ්ක නොයෙක් නොයෙක් මිනිස්සු මට ආරාධනා කරනවා අපි එන්නම් ඉන්වෙස්ට් කරන්න එන්නම් එන්න මෙච්චරයි කොහොමද කොහොමද කියලා. එහෙම බෑ ධනුෂ්ක මේ ආයතනයට එන්න බෑ එහෙම මේකට එන්න ඕන මානුෂික හැඟීමෙන් එන්න ඕනේ මනුෂ්‍යත්වයෙන් එන්න ඕනේ සල්ලි මත එනව නම් මං ඌව ගන්නෑ කෝටි බිලියන කාර්යයක් වුණත් මං ගන්නෑ ඉතින් ඔබතුමාට පුළුවන් නයිටික් ගෙවා ගන්න රක් ගාලා එහෙම කෙනෙක් අරගෙන ධනුෂ්ක නේ නඩුවේ නිදහස් ඔක්කොම නිදහස් හොස්පිටල් එකේ වැඩ ටිකක් ඉවර කරගන්න පුළුවන් කෝටි 20ක් ණය ගෙවපු මට මේ කෝටි පහ ගෙවන එකද ප්‍රශ්නේ ඈ හොස්පිටල් එක දානවා දැන් වත්ත මේවා කරගන්න මට දැන් දැන් තව අවුරුද්දකින් පස්සේ සල්ලි එන කාලේ තියෙන්නේ මට එතකොට මට අවශ්‍ය නැහැ ධනුෂ්ක ඉතින් මම ආරාධනා කරනවා කාට හරි හොඳ මිනිස්සුන්ට හොස්පිටල් වලට වෙන මෙන්න ඒක හොස්පිටල් චේන් එකක් යනවා එතකොට මේක දෙන්න බෑ මේක අපි ජපානයේ දීලා කියන්නේ එමන්සෙන් මට සල්ලි දාලා එන්න බැරි හින්දා මට වෙන කෙනෙකුට දෙන්න බෑ මම ඒ වගේ පහත්තට කරන්නේ නැහැ ධනුෂ්ක එමන්සෙන් අවුරුදු 10කින් ආවත් මං තියාගෙන ඉන්නවා जपानीला ඉතින් මේක දෙන්නේ නැහැ. සියරට මේක දෙන්නේ නැහැ කාටවත්. එන්න පුළුවන් ඕන. මගේ හොස්පිටල් චේන් එකක් යන්නේ. ඒ කියන්නේ කොළපත් දානවා. එතකොට ගාල්ල මාතර දානවා. මම පටන් ගත්තා. මම ඒකනේ කිව්වේ දානස්. මම බැස්සොත් අර හනුමාවගේ තමයි. මම හැරෙන්නේ නැහැ. මම යනවා. මොන්න මොන්න වෙද්දිද මුකාදේ මට අදාළ නැහැ ධනුෂ්ක. මට මං ඒක කියන්නේ මට අර මේ කොහෙන් හරි සබහා ධර්මයෙන් හරි මට සල්ලි එනවා. මං හෙට උදේට මට මේක පටන් ඉතින් ඔය හොස්පිටල් එක පටන් ගත්තා මම සල්ලි තිබිලේ නැහැ. දැන් දැන් වැඩ ඉවරයි. ඔයාලා ලබන සතිය අපි ඒක කරන්න ඊගාවට එහෙ. අපි එහෙ වෙන්නමු. අනිවාර්යයෙන්. දැන් වෛද්‍යතුමී ඉල්ලන්නවට හන්දින් ප්‍රශ්නද ඔබතුමා තෙල් එක හැදුවානේ. මේ තෙල් එකේ වට්ටෝරුව හරි මේ තෙල් එකට දාන දේවල් හරි කිසියම් තැනක මන් දන්නේ හෙළ වෙදකමට අනුව දේශීය වෙදකමට අනුව ප්‍රසිද්ධ කරන්න පුළුවන්ද? මම පුළුවන්. මම ප්‍රසිද්ධ කරනවා. අවංකම කරන මිනිස්සුන්ට. නැත්තම් මේකෙන් අනිත් පැත්තට තව වැඩ ගන්න පුළුවන්. මම ඒක විසඳ ප්‍රසිද්ධ කරන්නේ. එන්න මම කියලා දෙන්නම්.
ඔය අහලා බලන්නකො තෙල් ගේන්නේ මම බෙහෙත්ිය ගේන්නේ යවන්නේ මගේ මිනිස්සු. ඉතින් ඔය මිනිස්සු ගාව වට්ටෝරුව තියෙනවා. හදනවා නම් හදපළලා. හැබැයි හරියට ධනුෂ් මම මම ධනුෂ්ක මගේ මගේ මා ආගම පාවා දෙන්නෙත් නැහැ. මගේ මට මේ ලෝකේ තියෙන ලොකුම සම්පත මගේ ඇස් දෙකනේ. මේ ඇස් දෙක වගේ මම රකින්න දේවල් දෙන්න ඕනි ඊටත් වඩා රකින්න මිනිහෙකුටනේ. ඈ අනිවාර්යයෙන්. ඉතින් මම එහෙම කට්ටිය හැබැයි මට සන්තෝෂයි ධනුෂ්ක ළමයි 3-4 දිනේ මේ දවස්වල එනවා උසස් පෙළ කරපු දේශීය වෙදකම ඉගෙන ගන්න කියලා. හරි? ඒ ඊළඟ પરම්පරාව හැදෙන්න. ඒකෝර මේ මම ඒ ආව එක දරුවෙක්ව සාමාන්‍ය දරුවෝ නෙමෙයි. ගිහ ඉහළ පැලැන්තියේ දරුවෝ ආවේ. ඇයි මං අවුද එයාට කියනෝ නෑ මට වෙස්ටර්න් මෙඩිසින් යන්න පුළුවන් මම යන්නේ නෑ. ඇයි? වෙද මහත්තයා කතාව ඇහුවට පස්සේ හිතුණා මට මේක මොනව හරි කරන්න ඕනේ. ඉතින් ධනුෂ්ක අපි දිනලා නැද්ද? ඔව්. ඔයාට සතුරු වෙන්න බැරි. ඒ කෙනෙක්ට ඔබතුමා නිර්ලෝභීව මේ වෙදකම ලබා දෙනවා. ධනුෂ්ක දැන් අපි රෝහල පටන් ගත්තා මේ දරුවෝ හතර දෙනා මං එතෙන්ට අරගන්නවා. අරගෙන මං කියලා දෙනවා. ධනුෂ්ක මට ඕනි මේක ව්‍යාප්ත කරන්න. මේක නැති කරන්න දෙමෙ මට විතරක් යපෙන්න දෙමෙ. මේක ව්‍යාප්ත කරන්න. ව්‍යාප්ත කරන ලෝකෙටම මේ බෙහෙත් හදලා දෙන්න. හරි? එහෙම නැතුව මගේ කුහකකමක් නැහැ මේක හංගගෙන ගුරු මුස්තිය තියාගෙන ඉන්න. ඔය ඕන කෙනෙක් එන්න මම බෙහෙත් කියලා දෙන්න හදා ගන්න. දැන් වාජි ශක්තිය ධනුෂ්ක. දැන් කට්ටිය පාවිච්චි කරනවා. කොහොමද කියලා බලන්නකෝ. හරි? මොකද ඕක කනවා නම් ධනුෂ්ක අපි ඇත්තටම කඟ වෙනවා වගේ තමා. හරි? අපිට බය නැතුව කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ධනුෂ්ක. මම ඒකයි කියන්නේ. හැබැයි එකපාරට බෑ මං කියන විදිහට යනවා නම් අර මම පළවෙනි වෙරසට හරියදිම කිව්වන්නේ හොඳ නිරෝගිමත් පුරුෂයෙකුට තමන්ගේ ස්ත්‍රියක සතියකට දෙවතාවක් පළවෙනි වතාවේ 3 දවසට 3 වතාවක් යහංගත වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න ඕනේ. ඒක තමයි නිරෝගිකම කියන්නේ. ඉතින් වාජික කන්නකෝ. නිරෝගි වෙන්නේ නැද්ද කියලා බලන්න. තෙල ගාලා වාජික කාලා බින් කොහොම එක බීලා කැඳේක් ගහුවා නම් ධනුෂ්ක අපිට වෙන මුකුත් ඕනේ නැහැ. කිරිපිටි ඕනිම නැහැ නේද? කිරිපිටි ඕනේ නැහැ. පෝලිං වල හැදෙන්න නෝ ඊළඟ කිරිපිටි පෝලිං. ධනුෂ්ක ඇත්තටම ඔයා පෝලිං ගැන කතා කරාම මේ රටේ ශ්‍රමය කොච්චර නැති වෙනවද ඔය පෝලිං නිසා? රටට මුදල් නෙමේ අහිමි වෙලා තියෙන්නේ. ශ්‍රම සම්පත විශාල වශයෙන් අහිමි වෙලා තියෙන එක ගණ්ඩ බෑ ධනුෂ්ක අය. ඔය පැත්තේ කවුරුත් යමු කරාද හිත? ඔය මොන දේශපාලඥයද ඔක යමු කරේ? වැඩි හිටියගේ ඉඳලා කුඩා දරුවා දක්වා පෝලිමේ ගෑස් පෝලිමේ තෙල් පෝලිමේ ලාමු තෙල් පෝලිමේ කිරිපිටි පෝලිමේ බෙහෙත් පෝලිමේ හෙට අනිද්දා වෙනකොට කණ්ඩ හාල් පෝලිමේ. එතකොට ධනුෂ්ක අපේ ශ්‍රම සම්පත නැති වෙලා යනවා. අපි නිවට වෙනවා. අද අපි බංගලදේශයෙන් ණය ගන්නවා නම් අපිට කලිසමක් නැඳන් වාටයි මට යන්න බෑ ධනුෂ්ක. හරි? ඉන්දියාවට ගිහිල්ලා ඛණ්ඩනය ඛණ්ඩ දින්න සල්ලි ටිකක් දෙන්න කියලා ඉල්ලනවා නම් ඕමානෙට ගිහිල්ලා ගෑස් ටික ටිකක් අනේ ණයට දෙන්න කියලා ඉල්ලනවා නම් වෙන රටවල් වලට ගිහිල්ලා තෙල් ටික ඉල්ලනවා ලැජ්ජයිනේ. රුසියාව අරේ යුද්ධ කරනවා අපේ උන් ගිහිල්ලා ණය ඉල්ලලා. හැබැයි දෙන්නම් කියලා තියනවලු. ඈ ඒ රටවල් බලවත් ආර්ථිකය හදාගත්තා. අපේ උන් මොකද කරේ ධනුෂ්ක? ධනුෂ්ක මේ රටට හයිවේ ඕනේ නැහැ ධනුෂ්ක. හැම පාරක්ම අර ලේන් හතර හැදුවා නම් මේ තමයි හයිවේ. ලෝකේ මම ඉංජිනේරු මහත්තයෙක් මාත්‍යක පෙරේද කතා කරා ඊයේ. ඒ මහත්තයා කියනවා චීනෙක් එක්ක කතා කරාලු චීනු හයිවේ හදන්නේ එයාපෝට් එකේ ඉඳලා දැන් හැදුවා නම් කිලෝමීටර් 20ක් දුරට අවසාන නම් එතන කර්මාන්ත උද්‍යානයක් හදනවලු. තේරුණාද? එතැයි එයාපෝට් එකට යන්න තමයි හයිවේ හදලා තියෙන්නේ. එතනින් එහාට ආයෙ පොඩ්ඩක් හදනවලු Tamanට පහසුව තක. අපේ උන් කොහෙද හයිවේ හදන්නේ? ඈ? අනේ ධනුෂ්ක මේවා අර අපිට ඕක හැම එකක්ම ලේන් හතරේ පාරවල් හැදුවා නම් ඉවරයි නේ ධනුෂ්ක. අද බලන්න ඈ උදාහරණයක් වශයෙන් 1982 විවෘත කරා වික්ටෝරියාව. ලංකාවේ තියෙන ලස්සනම පරිසරයේ ස්වයං පෝෂිතම පරිසරය යට කරලා දැම්මා. මාසයක් පායපු ගමන් වතුර ටික නැහැ. ඈ විදුලිය නැහැ. මොනක බම්බුවකට ධනුෂ්කෝකම වහගෙන ඉන්න ඕනෝ කඩල මිනිසුන්ට දුන්නා උන් වගා කරලා මේ රට ස්වයං පෝෂිත කරනවා. වැවක් හදනවා ඒ වෙනුවට එතන. වැවක් හදලා වතුර ටික දෙනවා. මේ රට ඕනතරම් සෝලා ගහන්න පුළුවන්. සූර්ය බලශක්තිය ප්‍රයෝගික කරගන්න පුළුවන්. හරි? ඩීසල් හදන්න පුළුවන්. ලෝකේ හොඳම ඛනිජ නිධිය තියෙන අපේ ලංකාවේ. එතකොට ඒකෙන් අපිට ඛනිජ සම්පත් ගන්න පුළුවන්. මිනරල් සම්පත තියෙන අපට. ෆොස්ෆේට් නිධිය තියෙන අපට. මැණික් තියෙන අපට. තේපොල් රබර් ටික තියෙන අපට. කුරුඳු ටික තියෙන අපට. කුළුබඩු ටික තියෙන අපට.
හොඳම වීටික තියෙන අපට හොඳම ජලය තියෙන අපට වැව් 33000ක් තියෙන අපට ඈ එතකොට අලදොලවල් මං හිතන්නේ මට මතකත් නෑ මට එච්චර තියෙන රට ධනුෂ්ක කොස් ගස් කීයක් තියෙනවද දෙල් ගස් කීයක් තියෙනවද වල් දෙල් ගස් කීයක් තියෙනවද ඈ එතකොට ධනුෂ්ක මඩු ගස් කීයක් තියෙනවද මඩු පිටු කාලා තියෙනවද ඈ ශක්තිය වැඩන කුරක්කන් ටිකක් තියෙන හොඳම අපටනේ මුං ඇට ටික කව්පි ටික කඩල නම් ඉන්දියාවෙන් එන්නේ කඩලත් හැදුණා ලංකාවේ රට කජු ටික ඈ බඩේරුම් ටික මඤ්ඤොක්ක ටික බතල ටික කිරියල වර්ග 300 ගානක් තියෙනවා අල වර්ග අපට එතකොට මේ ටික හදා ධනුෂ්ක මේ ටික හදාගත්තා නම් අපි පෝලිං වල ඉන්න ඕනද දැන් අපි හැමදාම තියනවා තියනවා කියනවා දැන් හැබැයි රටන මෙලෝදයක් නැහැ කොතනද වැරද්දයි මේ සිස්ටම් එකක් හැදෙන්නේ නැත්තේ सिस्टम में कहाँ देन नहीं थे दानुष का अपे इन देशपाल अच्छा के इंदला व्याप ममता है तुलु सीलु देखो वो टीवी सीआई लाख से मुवागे किया नोन सही था ना अपे उन बाला ने निकांग कांड नहीं अपे उन दोनों निकांग कांड मैंने मैं जाना साबित है तो मुकाद्दे बांबू अग्द वो निकांग ढूंढने का पुरुधु कर लाने हैं पोलिंग वाले अगर तू ना पांग पांग के लिए जान दे तू मुझे जाते हैं अपने अभी तू ना इपन हर पांग कांड कटप है भाई एमान सेवा डक करा रहा थोड़े अब हम को हम में कता करने तानुष के तो कोट हमों में किया ना वानी युद्ध कर ला मैं महिंद महात्य रटा बेरे कत्ता किया युद्ध करे काउंट किया ना अब हम को अभी कता करूं युद्ध कर रहे त्रिविधा हमुदाव सिविल आरक्षक एक ये पलाते ही तारुण तारुणी हो अदा हमुदाव तारुण त्रिविधा हमुदाव पतुरु ऐतुलो समस्त नीलधारी युद्ध करा तो और सिविल आरक्षक के उस नीलधारी आगे सीएलुम नीलधारी युद्ध करा पुलिस सीएलुम नीलधारी युद्ध करा देशपाल अन्ना दूंगा अभी नहीं किया अन्ने भले दूंगा तो काट तो गौरव अन्न युद्ध कर रहा हूँ अद ये सहोदर उठी पत्त अत पाए नैतु अस्थि नैतु दुख की दिनों मे कटे क्रेडिट का दागने आना मम तम युद्ध करे के මම එක් කරනවා හැබැයි එතන නුගියා කියලා පොලිසිය ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් මගේ තැනට එනවා බෙහෙත් ගන්න මම මේ වැඩසටහන බලනවානේ දැන් මම මේ මහතුරුන්ගෙන් අහනවා මම ඔබතුමාලගෙන් මුදල් ගත්තද මේ රුපියල් 5000 තෙල් කුප්පියට මම මේ කතා කරන්නේ ගත්තා නම් කියන්න තමයි මගේ මුදල් ගත්තනේ කියලා කියන්න මම මුදල් අරන්නේ එතකොට කියන්න මේ තෙල් එක ගාලා හොඳ වුන්නේ නැද්ද කියන එකත් කියන්න आरक्षक निर्धारित प्रकाशन पुलवा मम हो मम्मी मत हेट की कथाकल्ला मट बुलवा धनुष मम सी मंगले नपुंसक अधिक तरबार उठ दे नहीं प्रश्न मगे गोरखा के तम पहाड़ वादी खमक ने अभी क्यों मम्मी क्या मगे बैरी कट इतना मगे गांड है मटा दून जीवा तीन यार गोरखा ग्राम सी आई हम दुर मे खरब मिठाई मम्मी मिठाक गांडो हर कोल सुदूर गेडी बीतने में गेडी कुरुदु ग्राम दहायक ग्राम दहायक
සූදුරු මාදුරු උළුහා ග්‍රෑම් 10 10 ගන්න මේක අනේ එකක් වැඳලා කියන්නම් දුරකටනෙන් නම් මගෙන් ඔක අහන්න එපා මේක මේ වැඩසටහනම් බලලා ලබා ගන්න ඔව් අපි මෙතන හොඳට පැහැදිලි කරනවා එතකොට අරගෙන මේ ගොරක ටික තම්බන්න ඕනේ මුලින්ම හොඳට හොදන්න වැලි තියනවා හොඳට හොදලා තම්බලා මේක බ්ලෙන්ඩර් එකේ අඹරන්න එපා එතකොට ඒක අර සුදු යකඩ දෙමෙයිනි එතකොට ඒකට ඇල්මිනියම් එකතු වෙනවා අර ඔයා මයින් අහුවේ තෙල් හින්දින් ඇල්මිනියම් වලයි කියලා ඊට වඩා භයානකයි මේක ආහාරයට ගන්න එකක් ඈ එතකොට ගලේ අඹරන්න නැත්තම් වංගෙඩිය කොටා ගන්න අදටත් අපි ගොරක කොටන්නේ වංගෙඩිය ඈ ඒක නිසා ඒක මම කියනවා එතකොට ඒක කොටලා අයින් කරලා අනිත් සියලු දේවල් එකට දාලා කොටා ගන්න මම ඔය කියපු ටික අඩුම කුඩුම ටික කොටලා මේක හොඳට අනා ගන්න හොඳට අනන්න අනල බෝතලයකට දාලා තියලා උදේට තේ හැන්දයි හවසට තේ හැන්දයි කන්න තේ හැන්ද ගානේ කාලා උණු වතුර ටිකක් බොන්න නැත්තම් කොත්තමල්ලි වතුර ටිකක් බොන්න එතකොට මම ඕක කියන්න හේතුව මට එක මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි දාලා තිබුණා මේ ඉතින් ඔයා ඔච්චර කියනවා ඔයාගේ බෙහෙත් කියන්න ඔයා ඔච්චර විශ්වාසන්තර නම් කියලා ඔන්න කිව්වා මම ඒ වගේ පහත් මිනිහෙක් නෙමෙයි හරි බෙහෙත ලබා දුන්නා බෙහෙත ලබා දුන්නා ඔයාලා හදාගෙන කන්න මට වෛර හැබැයි මම එකක් කියනවා මම එකෙකුට බය නැහැ ධනුෂ්ක ඔය කියන උන් කමෙන්ට්ස් දාන්න එපා එන්න මල් ළඟට ඇවිල්ලා මගේ මූණට ගහලා යන්න වැරද්දක් තියෙනවා නෝ හැබැයි වැරද්දක් නැති වුණොත් ඩාට යන්න වෙන්නේ රෙදි නැතුව මම කලි දත් කිව්වේ මම බය නැහැ ධනුෂ්ක මම හරියට ජීවත් වෙන කෙනෙක් මට ගැහුවට කමක් නැහැ බෙහෙත් වලට ගහන්න ආවොත් තූත්තුගුඩියේ හිටියත් හොයාගෙන යනවා ධනුෂ්ක ඒ තරම් විශ්වාසයි පුදුමාලි බෙහෙත් මට ඒ තරම් විශ්වාසයි දේශීය වෙදකමට දේශීයත්වයට අපේකමට පහර ගහන උන්ට මගෙන් ගැලවෙන්න බෑ ධනුෂ්ක අර අපි කිව්ව වට්ටෝරුව දැන් වෛද්‍යතුමනි මේ මොන මට්ටමේ තරවාරු කෙනෙක්ද කරෙක්ටද මේක මෙහෙමයි වයස් සීමාවක් නැහැ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ හැබැයි අවුරුදු 10න් 15 කට්ටිය තේ හැඳි භාගයක් තියෙන මේක කාලා දුවන්නත් ඕනේද ව්‍යායාම කරන්නත් ඕනේද ධනුෂ්ක මේක කාලා මුකුත්ම කරන්න ඕනේ ඕන දෙයක් කන්න පුළුවන් කොච්චර කාලෙකින් කෙට් වෙනවද අත්‍තරම වෛද්‍ය ධනුෂ්ක මෙහෙමයි මේක කාපුවා V shape එක නම් වෙන්නේ නැහැ ඒකේ කිලෝ 8ක් 10ක් අඩු කරගන්න පුළුවන් ඒක මේකේ විශේෂත්වය තියෙන්නේ අනවශ්‍ය මේ දේ තැම්පත් වෙන්නේ නැහැ එතනින් එහාට ඔය උදාහරණයක් වශයෙන් දැන් මම මගේ කිලෝ 80යි මම මේ 80 අවුරුදු 5ක් තියාගෙන යනවා මං කිලෝ 80ක් ඉන්නවා ඕක කාලා පුතුමා රිවිඩරි කෙට් වෙන්න බැරිද පුළුවන් දොර මං කැත වෙනවා ඒක उदाहरण මං කාටුන් වෙන්නේ හැබැයි මට මේ මං කවුරු හරි කිව්වොත් මං මාසෙන් බර අඩු කරලා පෙන්නන්න ඒ තරම් බලගතුයි බෙහෙත බෙහෙත් ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ගොරක චූරනේ මං ඔන්න දුන්නා හදා ගන්න ඒකෙන් වෛද්‍යතුමනි දැන් තරබාරු වීම අඩු වෙනවා අමතරව පොඩ්ඩක් තව මොන මොන හරි දේවල් තියෙනවද විශේෂයෙන්ම අනවශ්‍ය මේකේ තැම්පත් වීම නැති වෙනවා කියන්නේ කොලෙස්ටරෝල් අපට ආය හැදෙන්නේ කොහොමද වැඩි මේක උදේවස කනවන කොලෙස්ටරෝල් හැදෙන්නේ හැදෙන්නේම නෑ ධනුෂ්ක හදලා කාලමට හැදුනොත් කියන්නේ ඊගාවට දියවැඩියාව යම් තාක් දුරට පාලනය වෙනවා හරි අදි රුධිර පීඩනේ පාලනය වෙනවා හතිය නැති වෙනවා අනවශ්‍ය විදියට වෛරස් එනවා ඇඟට නැති කරලා දානවා ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා වැඩි කරනවා හදවත ආරක්ෂා කර ගොරක කියන්නේ හදවතට තියෙන අංකකේ බෙහෙත් එක හදවත ආරක්ෂා කරනවා මේක මම කියන එකක් නෙමෙයි මම පෙන්වන්න වාර්තා 36ක් දින මය ගාව බටහිර වෛද්‍යවරු කරපු රිසර්ච් මම ඒව අරගන්න මොකද මේ රිසර්ච් එක ගන්න ඒවා ගත්තම මම බොරු කියන්නේ නැහැ ධනුෂ්ක එතකොට උළුහල් කියන්නේ මොනවද දියවැඩිය පාලන එක සූදුරු මාදුරු කියන්නේ මොනවද ඇඟේ තියෙන අනවශ්‍ය මේ දේ අයින් කරන ඒවානේ කරපිංච කියන්නේ මොනවද විස නසන එකනේ සුදු නූල් කියන්නේ මොනවද අනවශ්‍ය විදියට අපේ තියෙන වැල් ඔක්කොම තැම්පත් වෙලා තියෙන තෙල් අයින් කරන එක ධනුෂ්ක ඉතින් මේවත් එක කාලා ඉන්නවා නම් මොනවද කරන්න බැරි ඈ එතකොට ධනුෂ්ක ඔය ටික සිද්ධ වුණොත් මදිද කියන්නකො ඈ ඔය ටික නෑ කාලා හොඳට චූන් එකේ ඉන්න ඔයාලා ඕන දෙයක් කන්න මම කන්නේ මම සෝට් මම හැමදාම කියන්නේ මැරෙනවද මම සීනි හැදි හතරක් දාලානේ තේ බොන්නේ එක සැරේ මම කහට බොන්නේ මම ඇත්තටම දහුච්ච කියන්නේ මම සීනි බෝතලේ කටේ තියාන කන කෙනෙක් අදට ඒක වැරදි ආදර්ශයක් ගන්න එපා ඔයාලා ඒ තරම් මම සීනි කනවා ඇයි දන්නේ ඉස්සර ඉඳලම කුංචි කාලේ ඉඳලම
මට බයිනා ගෙදර ඉස්සර තෝ දියවිඩියා විතර තමයි මැරෙන්නේ කියලා. අනේ අද මට කිසිම ලෙඩක් නෑ දනුෂ්. ඔබතුමා කියන්නේ ඔබතුමාගේ බෙහෙත් වලින් පාලනය වුණා. අදලා මම කන්නේ බෙහෙත් නේ. හරි. ඉතින් දැන් අවුරුදු 53යි. තාම ඉතින් අවුරුදු 18ක 20ක ඒ කියන්නේ ශක්තිය දින මේ වාඩි ශක්තියක කාලා. මට මේ ඇත්තට මම මාස ගානකින් පාන් කෑවේ නෑ. මම පෙරේද හාසාවක් විතර පාන් කෑල්ලක් කන්න. මම අරගෙන ඉල්ල කෑවා. අය කැඳේකට බොන්නේද? පාන් කන්නේ. මෙතමත් දැන් කැඳේක වෛද්‍යතුමනි හැමෝටම මේක උදේට බිව්වට ප්‍රශ්නයක් නැද්ද? වැඩි එහෙම මාත්‍රාවක් එහෙම මොකුත් නැහැ. කැඳේක වර්ග දැන් කීපයක් තියෙනවද? හතරයි. තාම හතරයි. මේ හතර තමයි. මේ හතරෙනුත් වැදගත් මේක අපේ දැන් අපි හිතමු මේක විදේශගත වෙනවා, විදේශිකයන්ට යනවා. අපේ රටේ අයට වැදගත්ම වෙන එකක් විශේෂයක් තියෙනවා. අපි හැමෝටම හොඳයි මේක මික්ස් එකයි කරපිංචකයි යනවා නම්. ඇයි කරපිංචක වැදගත්? කරපිංචක බොනවා නම් ඇඟේ තියෙන විස නසනවා. ශක්තිය වැඩි කරනවා. මික්ස් එකේ ඔක්කොම තියෙනවානේ. ඔව්. එතකොට අර හැම ජව බලයක්ම ලැබෙනවා. හිස් බඩට උදේට මේ කැඳේක බිව්වට කමන්නේ නැහැ. අනිවාර්යෙන්ම. උදේ හවස දවල් වෙලාවක් නැහැ නේද? හැබැයි පුරුදු වෙලා ඉනිස් බඩට කිරි එක බොන්නනේ වෛද්‍යතුමනි. අයි වා බොන්නේ. අයි මෙලමයි බොන්නේ අපි. ඈ? අද රුපියල් 1000 තෝක යන්න ඕනේ 3000. ඒ කියන්නේ මයි කැඳේ බිගුණ ගන්න නෙමෙයි. අපේ රටේ මිනිසුන් ටික ආරක්ෂා කරගන්න. හරි? එතකොට කැඳ ඕන්නේ නැහැ. මෙර කොත්තමල්ලි වතුර ටිකක් බීලා යන්න. උණු වතුර ටිකක් බොන්න, බෙලිමල් ටිකක් බොන්න, රණවරා ටිකක් බොන්න, පොල් පලා ටිකක් බොන්න, කොතල කිපුරු ටිකක් බොන්න. හෑ බීලා යන්නකො මං තව දෙයක් කියන්න දෙහනා තනුෂ උදේට බොන්නම දෙයක් නැත්තම් හරි උණු වතුරට කහචුට්ටක් දාලා තියලා උදේට බීලා යන්න එළකිරි වලට තමයි ඔක මම ඉස්සර කිව්වේ එළකිරිත් නැහැ නේද ඉතින් මම මේ දවස්වල බොන්නේ උණු වතුරට කහ ටිකක් දාලා බොන්න හරි කොහමද අපිට පාට ශක්තිය මේ බෙහෙත් එකේ තියෙන ගුණාගුණ කරන මගේ විතරක් නෙමෙයි කාගේවත් දේශීය දේවල් හොයන්න යන්න එපා. ඔය එක එක බටහිරේව හොයන්න යනවද? අද ඌ ගැලඳෙන්න නම් පහුවදාට ඌ නැහැ. බටහිරට ගැහුවා නම්. එහෙනම් ඒවට ගහන්නේ නැහැ. ඒවට බයයි. බෙහෙත් අවුරු පිටින් බීලා ධනුෂ්ක මගේ ගාවට එනවා ඒ අම්මා වකුගඩු දෙකම අක්‍රිය වෙලා. ඈ? දිය වැඩියාවටයි කොලෙස්ටරෝල්ටයි බෙහෙත් බීලා. දිය වැඩියාව දෙක. ඊට පස්සේ ගෝල් වකුගඩු දෙක පස්සේ බලාගමු ඉස්සෙල් ඔය දෙක හොඳ කරගන්න කියලා. ඔන්න බේනවා නේ? මං කෝ අම්මා ඔය දෙකම පස්සේ හොඳ කරගන්න පුළුවන් වකුගඩු දෙක හරියට තිබුණා මං ඉස්සෙල්ලා වකුගඩු දෙක හදලා දෙන්නම් කියලා හරි තනුෂෝ ඔය එක එක්කත් එතකොට ඒවට පහර ගහනවද පිට රටින් එන ඒවට පහර ගහනවද අපේ රටේ වට මේ හැම එක ඇයි දන්නවද ධනුෂ්ක අපේ අනගාරික ධර්මපාල උතුමාණන් කියලා ගියා මේ රට සුද්ධ දාලා යයි හැබැයි කළු සුද්ධ මේ රට ඉන්නකම් මේ රට හදන්න බෑ මොකද අර අපේ වුන් අපේ දැන් සුද්ධන්ට රෙද්ද උස්සපු වුන් ඉන්නේ ඉස්සර මම ඔව් කපන්න සුදාන්න. එතකොට උන්ගෙන් ජාතක වෙච්චෝ උන් යන්නේ අර පාරේමයි. උන්ට දේශියත් තරං. අපේකම නැත්තට අරහම් වෙලා තියෙන. ඉතින් උන් බලන්නේ අපේකෙක් එනවා නම් මොකක් හරි එකට කොටනවා, ගහනවා. හරි? ඒකනේ ධනුෂ්ක. හරි? අපි මම මේකත් කියන්න ඕනි. ඉස්සර කොහමද අපේ රටේ මහින්ද රාජපක්ෂ එළියට බැස්සහම කේසර සිංහෙක් වගේ. අපි ඒක කියන්න ඕනේ. ලෝකේ අර තිබුණා අපේ සමුලුවක් ලංකාවේ. ඒ සමුළුට ආපු නායකයෝයි මේ මනුස්සයා ඉන්නකොට ධනුෂ්ක මට ඇස් දෙකට කඳුළු ආවා. අනිත් ඔක්කොම හාල්මැස්සෝ වගේ. මෙයා කක් පතාක යෝධයා වගේ ගිහිලා හිටියානේ. අපි ඒක කියන්න ඕනේ. හරි? તો පෞරුෂය. ඒකට ගැහුවනි මු. හැබැයි මම අද ගහනවා රාජපක්ෂ පරපුරම නැති වෙන්න ඕනේ කියලා. ඒ දේශපාලන්නේ. පැත්තේ. මනුෂ්‍යත්වයස පෞරුෂය අපිට සතුටු වෙන්න පුළුවන්. නායකයෙක් කියන්නේ පිටරටට. අද 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 ඔය දැන් ඉන්න රාජපක්ෂ නම් යවල වැඩක් නැහැ හරි ඒ කියන්නේ මම කලින් කියන කෙනෙක් එතකොට නාමල් කියන එකත් යවල වැඩක් නැහැ ඌ ඇවිල්ලා තනි පිස්සෙක් නේ හරි උන්ව මෙරටෙන් අයින් කරන්න ඕන ඌ හරි භයානකයි ධනුෂ්ක හරිම භයානකයි නාමල් කියන්නේ
රට આવොත් මේ කාය දැන් ඔබතුමා මේ ප්‍රකාශයක් කරන්න ඔබතුමා දන්නවද කිසියම් දෙයක් දැනගෙනද වගකීමෙන්ද මේ ප්‍රකාශ අනිවාර්යෙන්ද අනුෂ්ක පහුගිය ටික ඔය YouTube එක බැලුවා නම් මෙයාගේ මේ රටේ මෙච්චර ප්‍රශ්න තිබුණා මාළදිවයින කියලා පිස්සු කෙල්ල තියෙන ඈ මනුස්සයෙකුට කරන්න පුළුවන්ද එහෙම ඈ බෑනේ එතකොට ඔය එක දවසකවත් මම අහන්නේ ප්‍රශ්න තියද්දීලා මහින්ද මහත්තයා කොහෙද ගිහිල්ලා පිස්සු කෙලියත් නෑනේ මේ මනුස්සය මොන දේ කරන්නත් මේ රටේ හිටිය මනුස්සයෙක් දනුෂ් හරි මම ඇත්තටම මම බයිනෝ දැන්නත් මේ හදවතින් අපි ලංකාව මාදිරිය කරයි මනුස්සයට එහෙම කාලයක් තිබ්බා තිබ්බා දැන් නෙමෙයි හැබැයි එයාට උනේ දනුෂ්ක අර මෛත්‍රී රණිල්ගේ ප්‍රශ්නේ වගේ තමයි උනේ ආණ්ඩු ගිනින කාලේ වැඩක් කරන්න බැරි වුණා අන්න ඒකයි වෛද්‍යතුමනි දැන් අවසාන වශයෙන් මට ඔබතුමාගෙන් අහන්න දෙන්නේ ඔය ප්‍රශ්නේ දැන් මේ අපි ඉන්නේ 2022 මැද හරියේ හැමදේම නැහැ පෝලිං දැන් මිනිස්සු මැසිවිලි නගනවා දේශපාලනේ බයිනවා ඔබතුමත් දැන් බයිනවා අර පරපුරට මේ පරපුරට දේශපාලනේ බයිනවා අපි හිතමුකෝ දැන් 2024 වගේ අපි හිතමු නිකමට එනවා ඡන්දයක් එතකොට ওই ඡන්දේ ලං වෙලා මේ ඔක්කොම සහන ටික දෙනවා තෙල් ටිකක් දෙනවා හැමදේම ලාභෙට දෙනවා අපේ මිනිස්සුන්ට අමතක වෙලා ආයෙ ගිහිල්ලා කතර ගහන්නේ නැද්ද අපි ඒකන මොකද්ද කරන්නේ මේකයි දරුෂ්‍ය මම ඔයාලට මෙන්න මේක ලියව හඳුන සඳහන් කරලා තියාගන්නු මේක හොඳට තියාගන්න මම අනාවැකිකාරයෙක් නෙමෙයි ඒක මතක තියාගන්න 2024 ජනාධිපති කියන්නේ අලුත් මූණක් එන්නේ හරි ලොකු ජවයක් එක්ක ලොකු බලයක් එක්ක එන්නේ ඒ දියසේන නෙමෙයි ඒක කියනවා ඒ නන්දසේන නෙමෙයි ඒකත් කියනවා සමහරට නන්ද මිත්‍ර වෙන්න පුළුවන් හරි අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්නකෝ අපි මේක ඔයා ක්‍රමාවක් දාලා කියලා 2024 ජනාධිපතිවරණ ඉවරෙච්ච දවසට ඒක උනේ නැත්තම් මගේ වීඩියෝ එක රටරම දාන්න මෙයා කිව්වේ බොරු මොකද ඒක විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ සමහරක් වෙලාවට අපේ මිනිස්සුම වෙනස් වෙන හින්දා වෛද්‍යතුමා මම මේ කතාව මීට අවුරුදු 5කට කලින් කිව්වා මගේ රියදුරත් එක්ක යනකොට මේ රටේ ජනාධිපතිවරණ ඊගාට ගෝඨාභය රාජපක්ෂ කියලා මගේ එතකොට මගේ ආරක්ෂාවට හිටියා මගේ ප්‍රයිවට් එකේ තියාගෙන එයාට කියනකොට එයා කිව්වා කොහොමද සර් එහෙම කියන්නේ කිව්වා මං කෝ එයා එන්නේ මහ ජනතාව ඉල්ලන්නේ කියලා ජනාධිපති නාමජන දින දවසේ මට කකුල් දෙක අල්ල වැඳා ඒ නිලධාරියා සර් කිව්ව කතාව හරියට හරි කියලා හරි හැබැයි ඉතින් මං කෝ අපි වැඩ කරමු කියලා වැඩ කරා අමු පිස්සෙක් නේද අපි ඊළඟ දවස්වල හොඳයි කියන්නේ ඒ ඔය මේ ආරක්ෂක ලේකම් කාලේ අති දක්ෂේ රට හැදුවා කොළඹ හැදුවා සුරපුරයක් කරා හැබැයි ජනාධිපති වුණාට පස්සේ මේ යකට පිස්සුණු රට කෙල වුණානේ මිනිස්සුන්ට ඔන්න ඔතන ප්‍රශ්නේ නේ වෛද්‍යතුමනි ඊළඟට එන කෙනාගෙන මිනිස්සු කොහොමද විශ්වාසයක් තියන්නේ ධනුෂ්ක මෙහෙමනි ඊගාවට එන්නේ අවුරුදු 55ට වඩා අඩු කෙනෙක්නි හරි අවුරුදු 55ට වඩා අඩු ඔබතුමා කොහොමද විශ්වාසයෙන් කියන්නේ අවුරුදු 55ට වඩා අඩු කෙනෙක් ඉන්නේ ඊළඟ සැරේ කියලා ධනුෂ්ක මෙහෙම මං ශාස්ත්‍රකාරයෙක් නෙමෙයි දුරදක්නා කෙනෙකුත් නෙමෙයි අපි යම් කිසි පරිශනාත්මක දේවල් අපි කරනවා ධනුෂ්ක නොකර ඉන්නේ හිට ඕන මාව අරන් ගිහිල්ලා කොහේරි කාමරේට දාලා ඇනලායි කවුද මොකಾದ කියලා හරි මේ මේ ඒ වටනම් එන්න එපා මගේ මම එකයි කියන්නේ මට ඔය සුදු ඈනුත් එකයි කළු ඈනුත් එකයි ආවොත් බෙල්ල කාලා හරි ඌත් මරාගෙන මාත් මැරෙන්නේ ආ ඔබතුමා දන්නවද කවුද එන්නේ කියලා 2024 ඒ කියන්නේ එහෙම කිසියම් දැනුමක් ඇතුව ඉන්නක ඇතුව අනිවාර්යෙන් මේ වෙද්දි දන්නවද ඔබතුමා මම දන්නවා මම මේක ඔයාලට කියන්නම් 2023 ඔයා මේක ලියලා තියාගෙන අගෝස්තු මාසේ මගෙන් අහන්න කවුද එන්නේ කියලා 2023 අගෝස්තු මාසේ මගෙන් අහන්න කවුද එන්නේ කියන එක මං කියන්න ඒ වෙනකන් කිව්වොත් ඒ පුජ්‍යලයා මේ රටින් අතුරුදහන් කරනවා හරි මම කියන්න ආන් එදාට හරි රටම අන්තිමේදී මොකද මේ රට තව යන්න මොකාවත් මේකනම් ගොඩ ගන්න බෑ ඒක මතක තියාගන්න හැබැයි ගොඩ ගන්න පුළුවන් ඔය 225ම පඩියපා අපේ සියලු දේවල් කපන්න වාහන ටික බෙන්න බාර දුන්නා බෙන්න නිල නිවාස ටික බාර දුන්නා බෙන්න දීමනා ටික බාර දුන්නා කියලා බාර දුන්නොත් ඇත්තටම අපට තෙල් නැව් පහක් ගේන්න පුළුවන් මාසෙකට ඒ සල්ලි වලින් හරි තෙල් නැව් පහක් ආවා කියන්නේ රට දුවන්න පුළුවන් ධනුෂ්ක තෙල් නැහැ කියන්නේ රට වැටෙනවා ඉතින් ඔය 225ට අපි ආදරයෙන් මතක් කරලා කියමු ඔයාලා සියල්ල පරිත්‍යාග කරලා දේශපාලනය කරන්නකෝ මේ මාස දෙකම අර ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් ඒ වගේම තව එකක් කියන්න ඕනේ උඹලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඔය රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා එක එක පක්ෂවල මිනිස්සුන්ට බයින්න එපා මොකද උඹලගේ ඔක්කොගේම තියෙන කුණු හරි උඹලා මේ රට බාරගත්ත අපි කරන්නම් කියලා දැන් කරපියව් හැබැයි එහෙම කරේ නැත්තම් තොපි ගමට එන්නත් එපා ඒකත් අපි කියන්න ඕනේ ධනුෂ්ක මම නම් ගලකින් හරි ගහනවා ධනුෂ්ක ගහන එක ගහනවා හේතුව මුං කරපු රටට කරපු පාහර කුප්ප වැඩි මුං කරේ මුන්ට රෙදි යන්න පුළුවන් ඈ
සති නේද අපිට පෙරදිච්ච එක හම්බුණා හම්බෙලා කියන කොහොමද ડોක්ටර් හා මම වෛද්‍යවරු ડોක්ටර් කෙනෙක් නෙමෙයි දේශකම වේදමාත් හරි හරි දුවයි දැන් මොකද පෙරදුනාට පස්සේ කෙලවිලා නේද ඉන්නේ පෙරදුනාම මූ කුක්ක වගේ එතකොට ඔය ඩිෆෙන්ඩර් නෑ නිල රත නෑ මුකුත් නෑ එතකොට පැත්තකට එලා ඔය ඉන්නවා ඇයි දෙයියනේ දැන් ඉන්න බැරි ඈ කැනඩාවේ අගමැතිට එක බයිසිකලේ එයා එන්නේ හොඳට මම දන්නවා එක නිලධාරිය බයිසිකලේ එනවා ආරක්ෂණ නිලධාරි එංගලන්තයේ අගමැතිනේ බයිසිකලේනේ නිලධාරියෙක්වත් නැහනේ ඈ එතකොට බරක් ඔබමම ඒ යන්නේ මේ පිරිවර තියාගෙන මේ මේ අපේ රටේ උන්ට වෙලා තියෙන්නේ මහා පිරිවරක් යන්න ඕන රට හෙන ගහිලා තියෙන්නේ V1 මොකද V1 නේද ලොකු වාහනේ V8 අනම් මනක් තියෙන දඬු මේ වගේ යන්න ඕනි ලොකු મંદિર ඕනි මුන්ට ඕනි ලොකුවට කතා කරන්න ඕනි තඩි බඩවල් තියෙන්නේ හරි මේ ජරාවනි කාලා තියෙ අපිට කෙලවිලා තියෙන්නේ අපිට කෙලවිලා තියෙද්දිත් මුන් කියන ටෝක් දෙන්න එපා මුන් එන වාහන යකෝ දැන්වත් ඔය සාමාන්‍ය වාහනයක වරෙල්ලක මිනිස්සු ටික සනසන ඈ බලව තියාගෙන ඉන්න පස්සේ පදින්න ඔයගේ එන්න එපා දැන් ඒතොර මිනිස්සු තවත් වෛර බඳ ගන්නවා දනුෂ්ක මම මේ කියන්නේ ඒකයි අනිත් එක මෙහෙමනේ මම මේකත් කියන්න ඔක දාන්න ඔය අපේ ඔය සිංහල උන් ටිකක් නැති වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ඊගාවට එන්නේ මුකුන්ද කියන්න ඔය කොහොම දාන්න මම බය නැහැ හරිද ඔය ඉන්න සිංහල උන් ටික තොපි හැදියල්ලා මේක මිනිසුන් මේලා උදව් කරපල්ලා උදව් කරලා තොපිම වරෙල්ලා සජිත් ආවා කියන්නේ සුළු ජාතියින් සංකර පාර්ලිමේන්තුව පිරෙන්නේ දෙයියනේ සජිත්ට නම් එන්න තියන්න එපා මේ රටේ කවදාකවත් මම මේ කියන්නේ විශ්වාසෙ ජේපී එකට එන්න තියන්න එපා මුන් ආපු ගමන් කරන්නේ රට විනාශ කරන එක මුන් උන්ගේ වෛර තියෙන්නේ මම මේ කැම්පස් ගිය ළමයෙක්වත් මම රස්සාවක් දෙන්නේ නැහැ දනුෂ්ක අයියේ මුන් ආවොත් මේක මේක පිකටින් කරලා මේක උද්ඝෝෂණය කරලා දීමනා ඉල්ලලා එනවා මම මේකට ගන්නෑ මම අහන විශ්වවිද්‍යාලය ඔව් රස්සාව නැහැ මගේ ගන්නෑ දනුෂ්ක හැබැයි ප්‍රයිවට් විශ්වවිද්‍යාලය ගියොත් මම ගන්න ඒකට ওই ලාල් කාන්තලාට එම රින් ගන්න බෑනේ ඈ මට ජීවිත රැසියෝ රවතන්න කිව්වා වා ගියා විනාඩි 20ක් යනකොට මට කොලයක් වෙන කාලේ ඉවරයි කියලා ඇයි මං ගහගෙන යනකොට උඹ ඇවිල්ලා දඩස් ගාලා එදන් පස්සේ ආයෙ මට එන්න කියන්නේ නැහැ මේ පෞෂ වැඩසටහනකට හැබැයි මං කියන්නේ මේ සියලු දෙනාම එකතු වෙලා මේ සියලුම දෙනා එකතු වෙලා හරිනම් කිම් හරි අපි එකතු වෙලා වැඩක් කරමු පඩි එපා ඔයා ජනාධිපති මම අගමැති මම ඇමතිවරු නොමිලේ වැඩ කරමු එන්නකෝ අපි ඔයාලට ආයෙ බයින් නැහැ නේ එහෙනම් එහෙනම් ඉලපතර හුජ්ජ කරලා ගහන්න නැහැ නේ එහෙනම් ගල් ගහන්න ඕනේ නැහැ නේ අපට එන්න ඈ දරුවොන්ට කියන්න උඹලා පිස්සු ගෙලින්න එපා උඹලා සාමාන්‍ය විදිහට රස්සාවක් කරලා කාපියව නැත්නම් තොපිට හෙන ගහන්නේ අයි අපේ සල්ලි උලින් මුං කන්නේ දරුවෝගේ දරුවෝ කන්නේත් අපේ සල්ලි උලින් මහජන සල්ලි උලින් කාලා මේ උඹලා දැන් මොනවාරි කරපල්ලා බරක් ඔබමගේ දුවට පුළුවන් නම් සුපර් මාකට් එකේ කැෂියර් කරන්න අපේ රටේ උන්න බැරිද ගිහිල්ලා කැෂියර් කරන්න ඕනේ නැහැ ටිකක් ලොකු තනතුරක් හරි දරලා පඩියක් ගන්න ඉල්ලකු ඈ අමාත්‍යංශම හරි කමක් නැහැ මිනිසුන්ට පේන්න වැඩක් කරපල්ලා මේ වෙලාවේ කරලා මේ රට දිනු කරපල්ලා වරෙල් අපිත් එක්ක අපි ලෑස්ති හරි එදාට මේ 225 ඉන්නේ උන් සෙට් එක හරි ඔළුව පොලිෂ් කරලා සුද්ධ කරලා හරි අරගෙන දාගමු මම කියන්නේ මෙච්චරයි 2024 එන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ආදරය කරන ಜಾති භේදයේ නැති දක්ෂ කාර්ය ශූර මට කියන්න වචන නැති වැඩකාරයෙක් ඒ බලාපොරොත්තුවත් එක්ක ඒ වචන ටිකත් එක්ක ඔබතුමා පොරොන්දුවක් දුන්නා 2023 අගෝස්තු වල කවුරුන් ප්‍රකාශ කරනවා කියලා. හරි එහෙමනම් ඒ බලාපොරොත්තුවත් එක්ක අද බොහෝ දේවල් ලබා දුන්නා. වේද වට්ටෝරු ලබා දුන්නා, රටට වට්ටෝරු ලබා දුන්නා, මේ හැමදේමත් එක්ක දේශපාලන වට්ටෝරු ලබා දුන්නා. එහෙමනම් මේ හැමදේමත් එක්ක තවත් දවසක මේ වගේ හරවත් වැඩසටහනක චූටි බාධාවක් කිරීම කරන්න. මම නැද්දී ඔබතුමාට අවසාන වශයෙන් දබුසමගේ වැඩසටහන බලන මේ කමෙන්ට් කරන කට්ටියට හොඳ කමෙන්ට් කරන කට්ටියට රටේ ලෝකේ අයට දෙන්න ඇති පණිවිඩයක්. අපි අවසාන වශයෙන් මේ පණිවිඩය දෙමු. අප්‍රේල් 21 මගේ රෝහල විවෘත කරනවා මම බලාපොරොත්තු වෙනවා එදාට එකම රෝගියෙක්වත් පැමිණෙන්නේ නැතිවා කියලා මොකද අපි රෝගීන් පැමිණිත්වා කියනවා නම් ඒක මම වැරදිනේ මොකද අපි කැමති නැහැ රෝගීන් වෙනවට ඉතින් මම මේක විවෘත කරලා තියෙනවා රෝගීන් වෙච්ච කට්ටිය සුවපත් කරන්න මට එහෙම කරලා රෝහල වෙහිලා ගියත් මට කමක් නැහැ සුවපත් වුණාට පස්සේ ආය රෝගීන් නොවෙන්න තමයි මම ප්‍රාර්ථනා කරන්නේ නිසා අප්‍රේල් 21 අපි එදාට දේශපාලඥයන්ගෙන් තොරව මගේ හිතවතුන් පිරිසක් එකතු වෙලා මට උදව් කරන පිරිසක් ඉන්නවා ඒකට ඒ කට්ටියත් එක්ක එකතු වෙලා අපි එදාට ඉන්නවා ඔබතුමාගේ එදාට මම හිතන්නේ ලයිව් වැඩසටහනක් අපි දෙනවා රටටම මාධ්‍යත් එනවා එදාට ඉතින් අපි ආවිල හොඳ වැඩක් කරමු දනුෂ්ක ඒ වගේම තමා මම කියන්නේ මෙච්චරයි
හැම කෙනෙකුටම ප්‍රඥාව පහළ වෙලා ගෙදර අලවැලක් බතක ටිකක් මඤ්ඤොක්ක ගහක් මිරිස් ගහක් හදා ගන්න විශේෂයෙන්ම අපට 2022 අන්තිම කාලේ අපට සාගතයක් එනවා ලොකු මේ මේ නියගයක් එනවා අපට ඒක මේ මම අනාවිකාරයක් නෙමෙයි ඒ තමයි මේ විශ්වයේ ස්වභාවය හැටි දනුෂ්ක ඒකට අපට මූණ දෙන්න ඕනේ එතකොට අපට සල්ලි නෑ ඩොලර් නෑ රුපියල් තියෙයි ඩොලර් නෑ අපට දුකින් ඉන්න වෙයි ඒ වගේම ඔයාලා හැම කෙනෙක්ම පාපැදියක් මිලදී ගන්න කියලා ඉල්ලීමක් කරනවා අත්‍තරම පාපැදියෙන් ගමන් ගිය මිනිස්සුනි මම ආදර්ශමත් වෙලා ඊයේ ගත්ත පාපැදිය රුපියල් 33000යි රුපියල් 10000 දීලා පාපැදිය 33000යි තාමක් නෑ දනුෂ්ක මම ගත්ත කිලෝමීටර් 5ක් දැන් මම මේ දවස් ඊයේ පොඩ්ඩක් ගිහිල්ලා පුරුදු වෙන්න ගිහිල්ලා වැටුණා දැන් ආයේ වැටියට හරින ගිහිල්ලා පුරුදු වෙලා වාහනේ නැවැත්තුවා පාපැදියෙන් ආවා මම ධනුෂ්ක වගේන වචනයක් කියන්න ඕනේ මම වගේන සන්තෝෂ වෙනවා මොකද දන්නවද ඔයා යන යන හැමතැනම ඔයාගේ දරුවයි බිරිඳ රැගෙන යනවා එහෙම බිරිමි අරදා හරි අඩුයි ධනුෂ්ක අද හරි මාඩුයි ඉතින් මම ඒ වාසනාවන්තකම මට නැහැ ධනුෂ්ක මට හරි සතුටක් ඇති වුණා ඔයා එදත් එහෙමයි අදත් එහෙමයි ඉතින් ඒ සතුට ඔයාට සදාකල් රැඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි වයිතුනි